තපෝමන පින්බිම මිනිපුර අමාසන්ති තපෝ එරුවන් සරණයි කවුණාවන්ත ගුණපර සත්පුොරුස පිින්වර්ත්න. සජීවී ධර්මසාකච්ඡා වාරයේ අනුනවන ධර්මසාකච්ඡාවයි අදත් මේ විදිේර ආඩම්භ කරන්නේ. සමන්තා චක්කවාලි සු අතරාගච්ඡන්තු දීවතා සද්ධම්මං මනිරාජසේ සුනන්තුසග්ග මොක්කදම් दम्मसवन काल Dhamma भदन्ता दम्म काल अयन् Dhamma दम् काल अयन् भदन्ति නමුතසේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධසේ, නමුතසේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධසේ, නමුතසේ භගෙවෙතු අරහතු සම්මා සම්බුත්දස්සේ අවනාවන්ත ගුණපද සත්පුරුස පිංවත්න සජීවී ධර්මසාකච්ඡා මාලාවි අනුනවවන ධර්මසාකච්ඡා වාරය අදත් සත්නපුර පදිංච සුප පින්ංවත්‍රාපාරිික ජයලාල්පේීම සිංහමැක තුමා එම පින්ංවාන්ත සාන්තරන්තුන්ග මැතිනී දියනිය පුතුුණුවන් විසි නිර්මාණය කළ මිනිපුර අමාසාන්්‍යි තප්වනනාරන්න සේනාසනය සිට ආරම්භ කරන අවස්ථාව. අපත් අපසි සැපරෑයකේ පඥ්ඥාසාර පොි හාමුතුරුවත් දවගේ විදියට සම්බන්ධ වෙනවා. පින්ත්නී ඔයත්තු හලතින පලවෙනි පස්්නය තමයි, අවසරය පින්වා සාමීන් වහන්සේ. භාගිවතුන් වහන්සේ තවමමාත. ජීවමානය වැඩ ඉන්නා බව සහ මේ මොහොත වෙනකොටත් අප සිරුදනාගේ සිත් දකින බවත්. උන්වහන්සේට සර්වඥයයි කියන්නේ ඒ නිසා බවත් එක් ස්වාමින් වහන්සේ නමක් විසින් දේශනා කර තිබෙනවා මේ පැහැතිලි කර දෙන්න. ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝාාවස පාර්තනා කරමි. සත්පුරුස පිංවර්ත්න බුදුපියාණන් වහන්සේ අනුපාදිසේ ස පනිර්වාණධාත්වයෙන් පීණවම්පෑවා. සම්මා සම්බුද්ධත්තයට පත්වීමා සමගම, ඒ අරහත් මාර්ග සිතින් භාගිවතුන් වහන්සේගේ කෙරෙසුන්, සම්පූණයෙන්ම නැතිකරීමත් එක්කම වර්තමානිස්කන්ද විතරයි හේතුපල් ධර්මයන්ගේ ක්‍යාකාරීත්‍ය යන්නු පැවතුනය. අනුපාසේෂ පනිර්වාණය සමගම භාගිවතුන් වහන්සේ පීනවාම් පෑවා. ඒ පීනවාම් පැවට පස්සේ. භාගවතුන් වහන්සේ අධිස්ථාන කරපු ආකාරයට ධාතුන් වහන්සේලා අධිස්ථාන කාලසීමමාව අනුව පින්ුවත්න පවතීවි. හැබැ බුදුරජාණන් වහන්සේ පීනුවම්පාල අවසම්. භාගිවතුන් වහන්සේ මැදන මස්කාර කරගන්නට අපිට එධාතුන් වහන්සේලා පමණක් තියෙනවා. අපිට ජීවමාන සංඥාවෙන් භාගවතුන් වහන්ේට පුදපූජා පවත් අන්න පුළුව. නමුචීව මානව බුදුරජාණන් වහන්සේ වැඩයි නම කියන එක සම්පූර්ණයම වැරදි දුෘස්ටියයක් මිත්‍යා දුෘෂ්ටියයක්. බුදුරජාණන් වහන්සේට සර්වක්ඥය කියන්නේ ඒ නිසා කියලා කිව්වත් ඒ සම්පූර්ණිම වැරදි. භාගවතුන් වහන්සේ පිංවත්නී ඇසියල් සියලුම දේවල් දැනගන්න පුළුවන් නුවනී යොක්තයි. භාගිවත්තූතුලෝ ගු ුදුරජාණන් වහන්සේ සේලම ලෝ වැසියාන්ට උතුම් සද්ධර්මයේ දේශනා කරලා පීනවාම් පෑවා බුදුරජාණන් වහන්සේ දැන්ජියමාන වැඩ ඉන්නවවා එකළ කවුරු හරිකනවාන කොහේද වැඩයින්න කොතන්ට වැඩයින්න තව පිරිසීන්නවද දේශනා කරනවද ආදී විදියට ගොඩක් ප්‍රස්නෝකටහන්න වෙනවයායගේ. එතකොටේ නිරුත්තර වෙලා යනවා පිංවත්නියක බොරු කතාවක් සහ බුදුරජාණන් වහන්සේ පීනවාම් පෑව අනුපාශේෂ පයනිර්වාණ ධාතුවෙන්. සත්පුරස පිින්ුවත්නී ඊළඟට අහලතියෙන ප්‍රස්්නේ තමයි තෙරුවන් සනෑ පින්වාස්වාමින් වහන්ස, වීමමානිික පීතයන්ගේ උපතිය ස්වභාවී අහේතුකද. නමුත් ඔවුන්ට චාතුරුමහා රාජික දෙවියන්ගේ කොට්ටාස ඉන්න අසුරගනීයට අයත් නිසා මෙන්ම. කලකදී දීවමේ සැප ලබර නිසා දිහීතුක තිහේතුක උපතක්. එහෙම උපතක්ද එහෙම උපතක් නම් එය නිද සත්වයෝ ප්‍රීතයන් යක්ෂයන් ලෙස දුක්වින්න අවදී සකස්සීම කෙසේද කවුණාවෙන් පහදා දෙන සේක්වා ඕෝකාස දවාරත්වයන කතන් සබබන් අච්චේන කමතමි බන්තය කියලා. කවුණාවන්ත ගුණබර සත්පුරුස පිගුවරත්නේ. වේමානිික පිටෝ කියල කියන්නේ එක් අවස්ථාවක සැපවින්න අවස්ථාවක දුක්විට සත්ව කොට්ටාසය. ඒකට්‍යයේ චාතර් මහාරාජික දෙවියන්ගේ ගනයට ගන්න උපා. ඒ අය අසුර කොට්ටාසයවිමානික අසුර කොට්ටාසයක් පතත සත්තුයෝ. එතකොට ඒ වේමානිික පේතකොට්ටාස පින්වත්න දිිහීතුක තිහේතුක වෙන්නේ නැහැ. ඒ ඒගේ උපා තියම කර්මජාකාරයෙන් සිදුවන එක ඒකාටික උපත්තියම පිංවත්න අහේතුක තත්ත්යක පවතින ස්වභාවයක්. නමුත් දුගතිම තත්ත්යක නෙමෙ ඒකට්ටට අහේතුක සුගති මට්ටමක ලැබෙන අවස්ථාවක් තමයි ඒ වේමානිික උපත්තිය කියලා කියන්නේ. වේමානික සත්ව කොට්ටාසයෝ සත්පුරුස පිංවර්ත්නී යම රච්චුරුවයහෙම අයිති වෙන්නේ ඒ පි ඊළඟට අහලතියන ප්‍රශ්නය තමයි අවසරෑ පිංවත් සාමීන් වහන්සේ. ඇතම් පින්වතුන් සියලු දානයන්ගෙන් අග්‍රහූ ධර්මතානය කිරීමේ අරමුණින් තමන්ගේ පේස්බුක් ගිනුමින් ධර්මීයට අදාළ පෝස්ට්ඵල කරයි නමුත් ඇතැන් අවස්ථාවලදී නොදැනුවත්කම නිසා වැදි ධර්මය ප්‍රචාරණය කරයි ධර්මය විකෘතිීකරෙන ස්වාමීන් වහන්සේලාගේ බණ බෙදා හරි. ධර්මතානය උතුම් වගේම නිවැදිධර්මයේ බෙදීමේ ආනි සංසාත් වැදිධර්මය පැතිරිවීමේ ආදීනවත් පහදාදී අප ධර්ම ප්‍රචාරණය සම්බන්ධයෙන් සැකයුතු කවුණන කිසිවෙකුට කිසිවකි වේචනය නොකරමින්. සෑම දෙනා කෙරෙහි කවුණාවෙන් අපට පහදා දෙන සේක්වා කියරා. සත්පුරුස පිංවර්ත්නය. භාගිවතුන් වහන්සේ දේශනා කරපු ධර්මයට තව අතිරේක දේවල් එකතු කරන්න තවකනයට හැකිියාවක් නෑ වෙනස්කා නැහැකිියාවකුත් නැහැ. තියෙන දේ තියෙන විදිහෙන් තවාකාරයකට විකෘතිය කරන්න පුළුවන් කමකුත් නැහැ. නමුත් එහෙම විකෘතිීකන සාමීන් වහන්සදාගේ හෝ එහෙම විකෘති කරන අයගේ කරුණෝ ඒ දේශනා විකෘතිී දේශනා ඔබාතින් ප්‍රචාරයවීම පිින්වර්ත් නේ අධර මේ පචාරය වීමක් වෙනවා. ඒ නිසා යම්කිසි දෙයක් ප්‍රචාරය කරනකොට ඔබේක මුලින්ම දැනගන්න ඔබ මුලින්ම ඒගන දැනුවත්ත අවබෝදධයක් ලබාගන්නේක නිවැයද්ද වැෑදිිත කියලා ඊට පස්සේ බෙතා හරින්න ඔයි ලාවකවත් ධර්ම විකෘති පෝස්ට ආදී කිසිම දෙයක් ඔහැඇත්තෝ බෙතා හරින්න එපා හැම විලාවකම භාගවතුන් වහන්සේ දේශනා කරපු සද්ධර්මයම බෙදා හරින්න. ධර්මතානයේ මහත්පලයි මහානි සංසයි. අධර්මතානයෙන් වැරදීමෙන් සිද්ධ කළත් පංගුවත්නේ පිනාක්නෙමේ ඒක ලොකු පාපකරමයක් වෙනවා. භාගවතුන් වහන්සේ දේශනා කරපු ධර්මය කියලා තවත් කෙනෙක්. ඔබ ගැනතියෙන විශවාහස නිසා ඒක පිළිගන්න පෙළමුුණොත් මේ අපේ යාල්ුවේ අපේ හිතවතෙක් අපේ මිතුරේකයා හොඳදේවල්ම එකලානයා ධර්මදාානය කන යා කිව්වහින්ද මාත්මයක පිළිගත්ත කියේලා තව කෙනෙක් මිත්‍යයා සමාධානයක් වුණනොත්. ඒක ඔය ඇත්තන්ට. වසිත වෙනවා එනසා අන්‍යංව මිත්්‍ය දෘෂ්ටියයේ සමාධයන් කරවන්න එපා පින්ංුවත්නී ඔබ මුලින්ම ඒ අධ්‍යනය කරන්න ධර්මවිනයට ගල පොල බලන්න ම පස ධර්මදානය කරන්න ධර්මදානයේ මහත් පල මහානි සංසදායකු තුොම්පින්කමක්. සත්පුරුස පිංුවත්නී ඊළඟට අහලතියන පස්සනේ තමයි තෙරුවන් සරණයි. අවසරය පින්වත් සාමීන් වහන්සේ සියපිරිසිබියාපත් ධර්මහා ධර්මයන් අවබෝධ කරගන්නා ආකාරය පහතා දෙන සේකවා මේ ධර්මදානමය කුසලේ ඔබහන්සේගේ නිවන පින්ස ප්‍රඥාපාරමිතාවක් වේවා. පින්ුවත්ී සසිවු පිරි සිම්බියාපත් ධර්ම කියලක යන්නේ අර්ථ දම්ම නිරුත්ති පටිබානකෙන හතරට. ඒ ධදර්මියන් අවබෝධ කරගන්නා ආකාරයෙකි වහාම අර්හත් මාර්ග සිතයක් සමගම සමහාරය අතීතයේදී බොහෝ කුසල ධර්මයෝ වැඩු පින්වතුන්ට සීපිරිිසිබියාපත් බව ලැපෙනවා. භාගවතුන් වහන්සේ නන් සරුවක්තාඥානය සමගම පින්වත්නය සම්බුදනුවන සමගම. සේ බුදු්පාන් වහන්සල අගස්සාාවකයන් වහන්සේලාට එහම ඒ රහත් භූමයා සමගම. සීල්පිි සම්බියාපත් මහරහත් බව ලැබෙනවා කියන්නේ භාගිවතුන් වහන්සේ දීශනා කරපු ධර්මය පිංවත්නය සම්පූර්ණම අවබෝති වෙනවා කියන එක නිමේකය සියලුම ධර්මේ දැනගන්නවා කියනක නෙමේ. බුදුරජාණන් වහන්සේ දීේශනා කරපු ධර්මාව බෝධය ඉතාම ප්‍රබල විදිහට ආර්දම්ම නිරුත්ති පටිභාන විදිහට විස්තර කරන්න පුළුවන් හැකියාව හම්බ වෙනවා. එවුනාට බුදුරජාණන් වහන්ේ දේශනා කරපු ධර්ම ඉගෙන ගන්න වෙනවා. සීපිලි සසිම්බියාපත් මහරහතන් වහන්ස මක් වුණාත් භාග්‍යවතුන් වහන්සේ දේශනාකරපු ධර්ම විනය ඉගෙනගෙන දැන කියයා ගත්තු තමයි ආථධම්ම නිරෘත්ති පටිභානයයක් අනුව ඒක විස්තර කළ දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟට ආලතියන ප්‍රශ්නය තමයි පළමු වැඩ නමස්කාර කරමි. අවසරයි ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ අටපිරිකරට සුදුසු දේශනා කර ඇත්ති දැලිපිහියේ නැතිව වෙනත් පොඩිපිහියක් යැයි එක්තරා දේශනාවකදී මම අහන්න ලැබුණා. එතකොට ස්වාමීින් වහන්සේ මෙතෙක් පූජා කරපු අටපිරිකර වලංගු නැතිද. කවුණාවෙන් පහදා දෙන සේක්වා තෙරුවන්සානෑ කියලා පිින්වනී කැදැඇත්තක් වගේ උපකානයක් තමයි ඒ කාලෙ තිබුණේ වර්තමානයක දැලිපිහ විදිහට. ඒකින් කරෙන කාණ හිසරැවල් බාන ගන්නවා තවනෙකුත් අවසථාවෙනුවෙන් ගන්නවා. ඒක කිසිම ගැටලුවක් නැහැ පින්ංවවෙන අටපිරිකට පූජාවයේ ආනිසංසවල අඩුවකුත් නෑ ඔබ දැලිපිහි පූජා කළහම අඩ හානිසංස ධර්මම ලැබෙනවා. එනමුත් අපි ධර්මගන්තවල. පිින්වත්නිී දැම්පාවිචිකන එක නෙමේ ඉතියෙන්නේ නමුත් දැම්පාවිච්ිකන එක නොත් ඒ කාලේ පයෝජනයට ගත්ත කවුණු සයාර සිදු කරගන්න පුළුවන්කම තියෙනවා ඒකකි ගැටලුවක් නැහැ. මෙතන විනියානුකූලව සකස්වවෙන්න ඕනේ දැලි පිහිය නෙමේ විනියානුකූලව සකස්වෙන්න ඕන තනිපොට සිවුර දෙපර සිවර අඳන සිවර. ඒවගේීම පාත්තරය ආද ඒ ටික, ඉන්දිිකට්ට කොයි විදිහ දැහැදන්න ඕන කියල එහම ඉදිිකට්ටේ නියමයක් නෑ ඩැලිපීයේ එහෙම නියමයක් නෑ නූර කොච්චරක් ලොකකිුවෙන් ඕොන්ද කොචරා පොඩුවවෙන්න ඕොද කියලා එහෙම නියමයක් නැහ. ඔය ඇත්තන්ට ඉදි ඉදිකාට්ටක් නම්. ඒවාගම නූල් නම් ඒවාගේ හිසරැවල් බාන සය අවසථ කරගන්න ගැලපෙන උපකාණයක් නම් ඒ ගැලපෙන අට පිරිකරට ඔය පින්වතුම් අට පිරිකර දැම් පූජරනයකි වෙනක්ක. න්න එපා ඒක ඒ විදිහටම කටයුතු කරන්න හියානි සංසවට කිසි අඩුවක් නෑ අට පිරිකර වෙනට හත් පිරිකක් පූජගල නැව අට පිරිකරක් පූජ කළ තියෙන්නේ. පිරිකරටක් ඇයි දැලිපිහහි පිරිකරයක් නෙමයිද. සත්පුරුස පිින්වර්ත්නී ඊළඟට අහලතියෙන පස්නේ පින්වාත් කල්්‍යානෙමිත ස්වාමින්න් වහන්සේට මාගේ නමස්කාරී වීවා අවස්රෑ ස්වාමිින් වහන්ස. එක්තරා බිස්සුවගේ අනුගාමික පිරිසක් එම භික්ෂුවට මෑතකාලයේ පහල වූ අනුබුදු හිමිලස හඳුන්වයි. ම දන්නාපයේද අනුබුදු ඇස හඳුන්වන්නේ මිහි මිහිඳු මහා රහතන් උතුමන් වහන්සේ පමණි සියල්ලංකෙරෙහි කවුනාවේ මිහිඳුමහරහතන් වහන්සේගින්. බුදුසුනට සිදුවූයේ අමිල සේවයෙන් බිඳක් පහදාදී. උන්වහන්සේ අනුබුදුනාමයට වඩා සුදුසවීමට හේතුව. බාදා දෙන සේක්වා කිසියෝකි වේචනය නොකරත්වා පින්වල් සාමින්න් වහන්සේ දුක් නිරෝගී සුව දීර්ගාවිස ලබත්තා කියලා කවුණාවන්ත ගුණපට සත්පුරුස පින්වත්නී බුදුපියාණන් වහන්සේ චතුරාධ සත්‍ය තර්මය ලෝකීට විවර කළා ඒ භාගවතුන් වහන්සේ නිසා ලෝවැසියන් චතුරාර් සත්‍ය තර්මය තැන ඉගෙන ගත්තා සීලාංකීය අපට චතුරාරි සත්‍යධර්මයම සිත ඒ භාගිවතුන් වහන්සේගේ ස සද්ධර්මය දැනගෙන චතුරාරි සත්‍යාව බෝධඥාණයෙන් කෙලෙසුන් අසන්නට පුළුවන්කම ලැබුණේ අපේ අනුබුමහිදු මහරාතන් වහන්සේ නිසා අනුබුදු මිහිදු මහරාතන් වහන්සේ ඒවෙන්වේ මහ විසාල කැප කිරීමක් කළ සවපිලි සිබියාපත් මහරහත් පව ලබලත් වේරිසාාවේ මෞතුමියගේ පලාතීන්දලා රමවිනනි හොඳවට ඉගනගත්තා ්‍රිපිටක අටුවා සහිතව අංග සම්පූණව ධර්මවිනි ඉගනගත්තා වසර කීපයක් ඉන්පන්ස ලංකාවට වැඩම කලා ලංකාවට වැඩම කරලා ලංකාවෙන් නැවත පිටට වැඩම කළේ නැහැ සීලංකාධාරනයේ තලය තුළ පේනුවම් පානකම්ම වැඩයිනෙමින් මහා මෙහවරක් කලා අපිට බුදුරජාණන් වහන්සේ ජීවමහන වන්දනා කරගන්න පුළුවන් විදිහට ජැසීම බෝධීන් වහන්සේ වඩමවලතුන්න බිස්සනේ ශාසනයක් අපට ලබාතුන්න අපිට අනුබුතු මිහිඳු මහරහතන් වහන්සේ නිසා ලැපුණ දේවල් අතිවිසාාලයි. කෞුරු හරිකිෙනෙක් වර්තමානයේදී පහළූ එක්තරා බිස්සුවක් අ අහරහතන් වහන්සේ සමානව සලකමින් අනුබුතු කියන නමින් හොඳුන්වනවන පංගුවත්නයක පරපත්ල වරදක්. ඒ අපිට ජැසීම හා බෝතිීන් වහන්සේ වඩමෝට දුන්නද මේ ඔය කියන භික්ෂුව. භිස්සනයේ ශාසනයේ පිහිට වව්වාද ඔය කියන භික්ෂුව. ඔය කියන භික්ෂුව බුදුරජාණන් වහන්සේ දීශනා කරපු ස සද්ධර්මයම ඒ විදියට විස්තර කළ දුන්නද ඒකට විකෘතිය ගොඩක් එකතු කලාානේ. ධර්ම විකෘති රාසියක් සිද්ධ කලානේ. පිංවන තරන් ධරම විකෘති ගොඩක්. නිර්මාණය කරලා සැබෑ ධර්ම මාර්ගී වහල බොහෝ දෙනාට නිරේමාර්ග විරෘත්් කළ දුන්න භික්ෂුවක්. අපේ අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ හා සමට්ටමකට පත් කරන්න කිස්සේත්ම පුළුහංකමක් නෑ ඒ මිත්‍යා දුෘෂටික භික්ෂුව පින්ගත්නි නිර්මාණය කරපු ඒයි විකාරය රූපී ඒ මිත්‍යයා අදහසින්ද බොහෝ දෙනා සසර ගමනේ දැඩසේ දුක් විඳින්න තත්වයට පත් වෙන්නට නියමිට වෙලා තියෙනවා අනාගතයේති ඔවුන් දැන් නොමගේ යෑමි ප්‍රතිඵල තන්තනිවම ගෘත්ති විඳීවී. එනිසා අනබුදු යන නම අපි දෙසනා කර අපි අනුබුදු යන නම් පාවිච්චි කරන්න ඕනේ අපි මිහිඳු මහරාතන් වහන්සේට පමණයිය. ඊළඟට අහලතියන පස්සනය තමයි. ඇර පගේ පින්ංවා සාමින්න් වහන්සේ. කෙනෙක් සෝහන් වූ පසු තවත් ආත්නභාව හතක් හෝ ඉං අඩුගානක් උපයත්න බවමා අසා ඇත. ඒ උපදින්නේ කුමන ස්ථාන වලද පැහැදිලික දෙන සේක්වා සාදුසාදු කියලා. සත්පුරුස පිංවර්ත්නී කෙනෙක් සෝහන් උනාට පස්සේ. ඒක බීචී කෝලංකෝල සත්තක්කත්තු බරම. එක් පරාක් පමණක උපඇතේ ලබන්න පුළුවන් නැත්තං හත්වන භවේ දක්ක උපදින්න පුළුවන්. දෙකත් හයත් අත්තර මැදා අත්න භාව උපත්වය ලබන්න පුළුවන් එහි තැන්ගොල රහතන් වහන්සේ නමක් වෙලා පිහිණවාම්පානට පුොළුවත්. ඒක B.C. කෝලංකෝල සත්තක්කත්තු පරම. එතකොට උපත්වය ලබන්නේ අනිවාරයෙන්ම මනුස්සහෝ ාතුරු මහරාජික හෝ තවතින්සේ යාමතුවිස්ත නිින් මාරතිපානින්මිත වසවාර්තී හෝ ්‍රහ්ම සපාරිසජ ධ්‍යන උපදවා ගත්තා අනං ධ්‍යානයට ගැලිපෙන ඒ බ්‍රහ්ම පාරිසජ්‍ය බ්‍රහම පුරූහිත මහ ප්‍රහක්ම පරිත්තාභාපමානාව. ආබස්සර පරිත සුභප්පමා සුබ සුබකින්හ වී හප්පල අසන් සත්තුපරිින්නෑ වී හප්පලය කියන තැන්වල. එතකොටේ ආකාස්සානං චායත විඤ්ඥාණං චායත්න ආකින් චඥඥායත නනිව සංඥා නා සංඥායත්න කියන ඒ තැංවොලක් පින්ංුවත්ි සෝහන් මාර්ගීට පත්තුූ ඇත්තෝ සෝවාහාන් මාර්ග පල්ලාබින් ඒ අයගේ කුසා අසාධ්‍යානවයට අනුව උපත්තිය ලබනවා. ඊළඟට අහලතින පස්නේ කළු ස්වාමින් වහන්සේ. ැව්ුණට පස්සේ මවකුසක් හොයාගෙන යමක් සිත්ත වෙනවාද. නැත්තං එසේ ගමන් කිරීමක් නෙවේද සිටුවන්නේ ඒකයාාවලි හැකි තරන්සරලව පහදාතින සේක්වා දෙරුවන්සානය කියලා. සත්පුරුස පිංවර්ත්න කෙනෙක් මැව්නට පස්සේ මවකුසක් හොයාගෙන යෑමක් වෙන්නේ නැහැ. මොකද යා ඇවිදගෙන යන සත්්‍රයකත් එහෙම යන්න පුළුවන් සත්වයෙක් නෙමේ සිද්ධ වෙන්නේ ගමන් කිරීමක් නෙමේ මෙතන කෙනෙක් චුත වෙනකොටම චෘතිත්යක ප්‍රතිසාධිවිඤ්ඥානයේ මවකුසට බැසගන්නවා. බැසගන්න පුළුවන් ස්ථාන හතරත්වන උපත්ති ස්ථාන. අපි ඒවරි කියනවා යෝනි කියලා අන්දච ජලාපුජ සන්සේචෝ පාති කියලා. අන්ඩජකයාන බිත්තරවලින් බිත්තරවලින් උපත්තය ලබන්න පුළුවන්. ජලාබුජ කියලකයන ගර් භාසය. සංසේජකයන කුණුබින්ත තිත්්බින් කාණුපාල්ලි ඕපපාතික් කෙලකයන්න ඉපේම. අපි මෙහෙම කියමු? මව්පියන්ගේ සුක්කඩිම්බ සංසේචනයන් ඇසුරට තමයි ප්‍රතිසන්දිිවිඤ්ඥානයක් බැසගන්නේ. මවපියන්ගේ සුක්කඩිම්බ සංසේචනයක්, අවශ්‍යකන උණුසුම දෙෙන් නැතුව. අවශ්‍ය කරන ආහාර දෙන්නේ නැතුව ගරබාසිී උපදින්න තියනෑ. සුකඩිම්බ සංශේචනයක් පින්ුවත්න නෛත්‍රජන් වගේ දෙයක් ද්‍රව නෛත්‍රජන් වගේ පාවිචි කරලා අපි ඉතාම සුරස්්‍යතව පරිසංකලා කලා කියමු අවුදු විශ්සක්තියක් කර ගිහිල්ල ඒක විනාශසේලා නැත්තන් අවුදු වි්සක්තියක් කරි ගිහිල්ල අපි ඒක සුදුසු ගර්භාසයක තැන්පත් කළ කියමු ඉතින්ටත් ප්‍රතිසන්ධි විඤඥානයේ බැස ගන්නවා ෙක් මානයට පත්වෙන කොටම චුතියත් එෙක්ක ප්‍රතිසන්ධි විඤ්ඥානය අරවිදිහත පහල වෙනවා බැසගන්නවා. ඒ බැස ගැනීම ඇරෙන්න්න. ගමන් කිරීමක් වෙන්නේ නැහැ ඒවගේ හොයාගෙන යෑමක් වෙන්නේ නැහැ ඒ කනාගේ හිතුපල ස්වභාවේ අනුව මවුපියන්ගේ හිතුපල ස්වභාවය අනුව දරුව සහ මවපියන් මේ හැමෝගීම ඒ කුසල්ල කුසල් සහ ඒ හිතු පර් ධර්මයන්ගේ ස්වභාවයක් අනුව ඒ සත්තුයෝ අර විදිහට පිංුවත්න ප්‍රතිසන්ධය ලබනවා. එහෙම නැත්තන් සොයාගෙනය යෑමක් හෝ ගමන් කිරීමක්න මේ වෙන්නේමිටනින් චුති අත්තයක පතිසන්දය ලබාන පතිසන්ධ ඥාය අර ගර්. ස නම් ඉස්ුදු සු ැනමයාගේ හහිටු ස්භාවයක් අනුව ප්‍රතිසන්දිය සිද්ධ වෙනවා. ඊළඟට අහලති නපස්නේ ගරු කල්්‍යානිමිත්‍යාණන් වහන්සේ සත්‍යයේ පුද්ගලයකයා පැනැවීමට නොහැකිනම් මානීම් මතු උපත්්‍යයක් ලබන්නේ කෞද. පෙරසිටපු කෙනාගේ කුසල්ලකුසත් අමජීවයාට බලපාන්නේ කොහොමද ඒ විපාකයන් සිද්ධ වන ආකාරයේ වට හා දෙන්න ඔබහන්සේට ඉක්මනින් නිවන්තෝට වේවා තෙරුවන් සසානයි කියලා. සත්්‍යයෙක් නම් පුද්ගලේක් නං ආත්මයක් නම්. වෙනස්මොවී තියෙන් එපාය සත්වේක් නම් ඊයෙත් එයා පෙරේදතයා බලනකොට මවකුස පිත්සන්දය ලවපු වෙලාවේ. අලතල් පහැටන තිබෙ කලේ ලීපාටටවත් හැල්ල නෑනෙ එදා එඳං අද දක්වා නොවිනස තිබ්බ රූපේ මොකක්ද නොවිනාස තිබ වීත්නා සං්ඥා සංකාරය විඤ්ඥාන තර්මය මොනොවත පංචපාදා නස්කන්දය මොකක්ද නොවිෙනස්ස ස්තීරව තිබ්බේ ස්තීරව තිබ්බොත් තම එතන සත්ව පුද්ගල ආත්ම සංඥාවක් ගන්න පුළුවන් න එතන සාරයක් විදිහති ස්ථීරසාරව තමන් විදිහයට පෙන්නන්න පුළුවන් දෙයක් නැහැ චිත්තා සන දාහතකින් රුව පරාම්පරාව එක චිත්තාසනයකින් නාම් පරම්පරාව ඇතිව නැතෝ යමින් පවතින දර්මතාගොක් හේතුපල් ධර්මයන්ග කියාකාරීත්‍රයක්. ඒ හේතුපල් ධර්මයාන්ගේ කියාකාරීතයක් වූ දර්මතා ගොඩකට සත්‍යයේ පුද්ගලයෙක් ආත්මයක් මමකිර කියන්න බැහැ. මානින්මතු උපාත්තය ලබන්නේ කෞුද. උපත්්‍යය ලබන සත්්‍යය පුද්ගලයෙක් නැහැ. හැබැයි මේ සිත්පරම්පරාවේ සෑම් මොහොතකම අන්තිමට ඇතුන හිතට පස්සේ ඒ සිතට ගැලිපෙන ආකාදයට ඊළඟ සිත්පරම්පරාවල් ඇතිවෙන්නේ. කනේගේ මානාසන චිත්තවීතිය අන්තිමට ඇතුුණු ජවන්සිත අ ජවන් සිත්වලට අනුව පින්වර්ත්නි මෙතන මේ භාවේ චෘතිය වෙනකොයි චෘති අත්ති එක්කම් ප්‍රතිසදය සිද්ධ වෙනවා. පෙරසිටපු කෙනාගේ අකුසල් නවජීවියාට බලපාන්නේ කොහොමද. පිංවවෙනී පෙරෙහිතිය කෙනා නවජීවියා කර එහෙම දෙයක්න මේ මේේ තියන්නේ අඩ රූප පරම්පරාව, අට වේත්නා සං්ඥා සංකාරවි්ඥ අන පරම්පරාව, ඒකේ අතීතයේ ඒඇ රැස්කර ගෙන තියෙන. කරම කියන කාරණාව නිසා ඒ අතීතයේ සිතයි චයින්සික ධර්මයි ඒ කටයුතුවල යොද වාලපු ඒ කරමය බවටපත්වනු ධර්මතා විසි දෙකත ලැබුණ විපාකයෝ වර්තමානයේදී මේ නාමරූප ධර්මයන්ට පින්වත්නී විපාක වසයෙන් බලපානවා. ඒක ඒ විදිහයට තේරුන්ගන්නට ඕනේ. ඊළඟට අහලතියන ප්‍රස්නේ අවසරය පින්වා සාමීන් වහන්සේ. සිිල් සමාදං වෙලා ඉන්න මොහොතක මළගෙදරක යෑම නුසු දුුස්්ද. එයින් දෙතිස්කතා ඇතිවන බව උපාසක අම්මාකිනෙ කීවාතෙරුවන් සානය කියලා. දැන් ඔබ සමාධන් වෙන්න පන් සිිල්වලටට එහාගේ අටසිල් හෝ දස්සිල්නෙ. දැන් සංගධාත්නය අතර සාමනිර සාමින් වහන්සේල්ලා ඉන සාමනිර දස්සීලේනෙ මළගෙවල්වලට වඩීන වෙනවාන මනසිල්ිපදීරි කරින්නේ. උප සම්පදා සාමින් වහන්සලා ඉන්නේ කෝටිය සංගොල සීලේනේ. ලගිවල්ල වඩී නවෙනවාන කොයි සිල්පදේදක් කැරෙන්නේ. ඉතිං මළගිවල්ලටි කියර දිතිස්කතාකීකින්න්ද ඕන පින්වන සංගරාත්නය වගේ වැඩම කලා අවස්ස කවුණ සිද්ධ කලා නැවත පැමිණි ආසුභ සංඥාවත් වඩමින් ඔය ඇත්තන්ට පුළුවන් අපූරුවට දස්ස්ඥා වැට්නාකාරයට භාවන අාවුනත් කරන්න. ඕ වගේ හිස්කතා පිළිගන්න එපා කිසිම ගැටලුවක් නැහැ. ඊළඟට අහලතින ප්‍රස්්නේ තමයි අවසරය පින්වත් සාමීන් වහන්සේ. වාස්තු විද්‍යාාව බුදුදහමට අනුව සත්‍යයක් ද. නිවාසවල දොස්, වහාල උළුහව ආදිය හොඳ නැති බවත්. ගෙදරායට නොයෙක් අරදර වන බවත් වාස්ත විද්‍යාඥයම් පවසනවා, කිසියා විශේෂ වැඩකදී වෙළහවක් බලනවා. මේ පිළිබඳව බුදුදහමට අනුව පහදාරයෙන ස්වාමීන් වහන්ස කියලා. පිංවෙත්නී වාස්ට විද්‍යාව කියයන එක්තරා වි්‍යාව. ඒ විද්‍යාව පාවිච්චි කළා කළ කිසිම වරදක් නැහැ. හරියට වෛති විද්‍යාව අප අසනේපුුණ හා ප්‍රයෝචනයට කන්නා වගේ ලස්සන්ට සුන්දරව නිවස පවත්තා ගන්න වගේ යම් ආකාරයකට පින්වත්නී ප්‍රෝජන පිණස වාස් විද්‍යානකූලු නිවසක් කිරිකර ගැනීමේ කිසිම ගැටලුවක් නැ හිතටත්ේ ක හොඳයි. එවුනාට වාස්තවිද්‍යාවසාරණයම තේරුමක් නැ. ඒ වගේ දේවල් සානයාන යක පින්වත් හිස් වැඩ. හදාගන්න නිවස ඉතාම් හොඳට සවිසක්ති මත්තා හදාගන්න ඕන. වාස්තවිද්‍යාඥයන් පවසනවා නම් කිසියන් විශේෂ වැඩකදී වෙලාවක් එහෙමත් බලනවා නම් ගෙන වාස්තවිද්‍යාන කූලව කටයුතු කළේ නැත්තං වාස්තවිද්‍යාඥයෙන් ඒක වැරදිී කෙල්හිෙම පවසනවා නම් පින්ව ඒවා එතනම්ම තැක්කයුතු දේවල් නෙමේ ඔබ විශවාසයෙන් කටයුතු කලානම් නමුත් යම්හේකින් ඔය ඇත්තන්ට අනාගතයේදී පසුතැවෙන්න හෝ පීදාාකාරී මාන්සකත් ඇතිවෙන් හෙෙන් බලපානවන වඩා හොද කොහොමතිෙන් තියෙන විද්‍යාවක් පයෝජී තරගෙන ඒ අනුව කටයුරු සිදුකරන එක. ඊළඟට අහල තියෙන ප්‍රශ්නේ තමයි ගඩු ස්මීන් වහන්ස. බුදුරජාණන් වහන්සේ පහළ වන විට. භාරතිය සමාජයේ තිබුණු අනිකුත් ආගම් එක්ක බල්න විට බුදුරජාණන් වහන්සේගේ දේශනා තුලින් සමාජයට වුණු විසේසම යහපත කුමක්ද. අනෙකුත් ආගම්වලින් නොකියෝුුණුදේ නිවමාර්ගේ පමණක්ද. කවුණහවින් පහතාජන සේවා තෙරුවන්සානය කියලා. පිංත්නී බුදුරජාණන් වහන්සේගේ දේශනා තුලින් සමාජයට සිදුවනු විශේසම යහපත තමයි චතුරාද සත්‍ය ධර්මයේ දැනගන්න පුළ අංකම ලැබුණ. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක්ක සත්්‍යය දැනගන්න පුළුවන්කම ලැබුණා දුක්ක සත්්‍යක අ පංචිපාදා නස්කන්දයේ පංචිපාදා නස්කන්දේ දැනගන්න පුළුවන්කම ලැබුණ ඒක නිසා සතරාපා ගත නොවේදන්න ඉක්මට මඟපා ලබනකං ඇස්සල පෙනීෙන් සුිත මනිතකම් බලවාත්කාන් සුුවපාත්කං හැමදියම ලැබෙනනාකාරයේ පුුණ්‍යකල් මෙහෙම කරගන්න කරම ජහිීතවී ස්වභාවය විදිහට පින්වර්ත්නි දෙලෝම යහපත් කරගන්න ඒවාගේ මුළු සමාජයේම යහපත් කරගන්න. සේලම සත්්‍යයට මෙසිත් පතුරෝමින් මහ විශාල සාන්තියක් සුවයක් මුළ ලෝකයටම ලබා දෙන්න පුළුවන්කම ලැබුණ බුදුරජාණන් වහන්සේගේ දේශනාතුලයෙන් සමාජයට උුණු විශේසම හප තමයි චතුරාර් සත්‍යධර්මය විවර වීමෙන් සියදුම මි්‍යා දෘස්ත තික එහෙමම නැතිවෙලා ගියක යටපත් වුණු එක. එතකොට අනිකුත් ආගල ො. කිය වුණුදේ නිවා මාර්ගී පමණද්ද නෑ පිංවවෙත්නි අනෙක් ආගංවල දුක්ක සත්‍ය දේශනාවක් නෑ. සමුදේශත්ත නිරෝධසත මාර්ග සත්‍ය දේශනාවක් නෑ චතුරාර්ය සත්ත්‍යය ධනම දේශනාවක් අනෙකුත් ආගංවල නෑ ඒක තියන බුදු දහම තුළ පමණයියේ. ඊළඟට අහලාතියෙන ප්‍රස්්නේ තමයි අවසරය පින්වල් සාමන් වහන්සේ. පටිච්ච සමුපාදයේ විඤ්ඥාන පත්තේ නාමරූප ඇතිවේ. විඤ්ඥානයට තනිව පැවතිය නොහැකි අතර, ඒ පවතින්නේ වස්තු ප්‍රසාදී අඩපතප පමණ වූ ලීධාතුව ඇසුරු කරගෙනය. ප්‍රටසන්දිී විඤ්ඥානයේ පහළවන විට රූපේ ඇතිවී නොමැති නිසා. පවතින්නේ කුමක් ඇසුරු කරගෙන්ද අනුකම්පාවෙන් පැහැදිලිකේ දෙන්න තෙරුවන්සානයි කියලා. තිලතේලස අතාබින්දූ සපි මන්්ඩු අනාවිලෝ ඒවන්වන්න පටිබාගන් කලලන් සම්ප උච්චති පිංවර්ත්නී ප්‍රතිසන්දිිවී්ඥානයේ බැස ගන්නකොට පංචුපාදා නස්කන්දේම එතන පහළ වෙනවා. බැසගන්න නම් අනි වාරම අපි මනුස්්‍යයෝ විදිහට ගත්තොත් අම්මා තාත්තා දෙදනාගේ මවපියන්ගේ සුකඩිම්භ සංේචනය සිද්ධ වෙලාතියෙන් ඕන. මවපියන්ගේ සුක්කරින්ම්බ සංසේච්චනයට තමයි පතිසන්දි විඤ්ඥානයේ බැසගන්නේ. එහෙම සංසේච්චනයක් තිබුණත් ඒ අදාළ උණුසුමසා ප්‍රසන්දි විඤ්ඥානයකට බැසගන්න යෝග්‍යතත්වයට ඕනකන ආහාර ආද ඒ ගර්භාසයකද ලැබෙන් ඕන දේවල් නොලැබී තියෙනවන පිින්ුවත් පතිසන්දි විඤ්ඥානයක් බැසගන්නේ නැහැ. ප්‍රතිසන්ධදිවිඤ්ඥානය පහල වෙනකොට. පහල වෙන්නේ මවපියන්ගේ සුකර ිම සංසේචනයන් ඇසුඩේ හදවස්තු රූපය කියන තැන දුො හදවස්තු රූපය කර්මජවාසේ ම ලැබෙනවා හදවස්තු රූපයත් එක්කම තමයි ප්‍රතිසන්ධි විඤ්ඥානයත් පහළ වෙන්නේ. දුපතිසන්දිිවිඤ්ඥානයේ වේත්නා සංඥා සංකාර්යන් තියෙනවා අතන හද වස්තුරූපයේ තියෙනවා වස්තුරූපය මුල් අවස්ථාව පස්සඥර සුදුපාට හමක් ලීකුඩක් පෙල්ල හදවත් මසෙම හැදෙන්න්නේ. එවුනාට මේ පටන් ගැම්මදමේ මොනවත් නැති වුණට පටන් ගැම්මේ දීම හටවස්තුරූප දසකය ලැබෙනවා. ඒ විතරක් නම ඒනාට කාය දසක භාව දසකයොත් ලැබෙනවා. ඊළඟට හලතින පශ්නය තමයි අවසරය ස්වාමීන් වහන්සේ තිරිසන් සතුන් හා දෙවාම් ්‍රහ්මයන් කතාකරන භාසාාවකු මද්ද. තිරිසන් සතුන්ගේෙන් බල්ලා බුරන බාසාාවෙන් හරකුම් උම්බෑ බාසාාවෙන්. ඒවාගේ ඌරන් ඒගේසිහින් හීනි හඬකි සරපයිෙන් ඉවෙන් ඒවාගේම තවසත්තු ඒ අයට ආවේනික බාසාාවන්ගේ දේවරු දීවලෝකවල ඒ දෙවියන්ට ආවේනි බාසාාවන්ගෙන්ඒ ගැන විශේෂ සඳහනක් නැතත් පිින්වර්ත්න දිවලෝකෙන් දිවලෝකයට බාසාදා සොෝමාරු කර ගැනීම ඒ දීව සමෝහයාගේ විධාදහස් එහෙමතියෙනවා. ඒකාර තෙළිගු බාසා වගේ කතාකනර් දේවාලවලට කතාගට්ටිය කතාගන බාසාාවෙන් නෙමේ. පංවර්ත්න ඒ ඒ ඒ දෙවියන්ට අදාළ බාසාකමයි. ඊරංඟට අහලතියන ප්‍රස්නේ තමයි ඇ පිංවත් සාමන් වහන්සේ. බොහෝකාලයක් ධනමාන දීමට වඩා. සුළුමහොතත් හිත සමාධිගත කර ගැනීම මහාකුසලයක් වන්නේ කෙසේද. තෙරුවන් සානය කියලා. පින්වත්නී බොහෝකාලයක් ධනමාන පූජාකයනකොට පූරමුං්චන අපරචීතනාරුව විාහක ලැබෙනවානේ. ඔය ඇත්තු සුළි වේලාවක් භාවනාවට ඇද්දී එතින්දි චේතනාව අනිවාරීම බලසම්පන්නවෙයිකැන් නීවර්ණ ධර්ම යටපත්ත බලසම්පන්න කුසල් එක්ක පින්වන්නේ දියුණරු තත්යකට පත්වේ නොයි චිත සන්තතිය. එතකොට එවැනි චිත්ත සන්තතියක් තමයි අදාළ කටයුත්තේ මෙහෙේ වෙන්නේ. ඔය ඇත්තුූ සුළු මුහොතක් හරි හිත සමාධිගත කරගන්න පුළුවන්න ඒක ධනමානාදී කටයුතුවලට වඩා අතිසරීම මහත්වල, මහනි සන්සපතිිඵල ලබන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අහලතියන ප්‍රශනේ තෙරුවන් සෑනය ස්මීන් වහන්සේ. සමහරක්ඇය පවසනවා සමාජ අසාධානයේ දැක. කලකිරී සිදුහත් කුමරු ගිහිගේ නික්මගු සමාජ අසාධානයේ නැති කිරීමට චතුරාර් සත්‍යධරමය සොයා ගත් බව මේ පිළිපඳව සවිස්තර පැහැදලි කිරීමක් බලාපොරොත්තු වෙමි ඒක සම්පූර්ණයම බොරු මිත්‍යා දුෘෂ්ටික අදහසක්. බුදුජාණන් වහන්සේ නමක් ලෝක පහලවෙනි ම තමාච අසාධානය නැතිකදන්න නෙමි. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළිවෙන්නේ පිංවුවත්නී මහල්ලෙක් ලෙඩික් මලමිනික් කියන ඔය තත්ත්වයන්ට පත්වෙමින් මානයට පත්වෙමින් නැවතූඋපදමින් නැවතමානයට පත්තමින් දීර්ග සංසාරී ගසාගෙන යන සත්වයන්ගේ සසරගමන නිමා කරල දෙන්න. තමන් වහන්සේගේ සසර ගම නිමාකරගෙන. අන්‍යන්ගේ සසර ගමන් නිමා කරන්නට ඒ භාගිවත් වූ තිලෝකුරලු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයට චතුරාලි සත්‍යධානමයේ දේශනාකනව. බුදුරජාණන් වහන්සේ සමාජ අසාධානයේ දැකල ඒකෙන් කලකිරලා ඒක නැතිකදාන චතුරාලය සත්‍යධර්මී සොයා ගත්තන්න නෙමයි. පින්වත්ති සමාජ අසාධානයක් කියන කාණාවක් නෙමේ මෙතන වුණේ මෙතන සිද්ධ වුණ සංස්වාරයකි නමි භයානක ගමම්මගින් මිස්ියලුම සත්තියෙන් ඉතරවන්න ඕනිේ. බුදුරජාණන් ව බෝසතාණන් වහන්සේ එදාභි නිස්කමනය කරලා ගිහිගේ අත්තැල්ල ලෝතුරා සම්මා සබුද්ධත්තයට පත්වනේ මේ පසුකාලයක කනා එකක අදහස් ගත්තර සමාජ අසාධානය නැතික මාදී දේවල්නම පින්වත්න සමාජයටම චතුරාහරි සත්‍ය තරම දීස්නා කරමිගේ මහා සාධානය ඉස්ට කරන්න බුදුරජාණන් වහන්සේ පහල වනේ. ඊරඟ ටහලතියන ප්‍රස්්නය තෙරුවන්සානය පින්වස් සාමින් වහන්සේ සුදුසුනම් පමණක් පහදා දෙන්න. මා අසා ඇති ආකාරයට යුවලක් විහාවීමට පෙරදිනයේ සංසර්ගේ ඉදීම ලෙසා තුංවන සිරිපදේ කැඩි. විහාවූ පසු එසේ නොවේ. විවාහය යන සංකර්පය කරමයට බලපානවද මෙම සංසේද්ධිය තේරුන්ගන්නේ කෙසේද. විවාහයෙන් පස් සිුදුකරන ලිං කියාවල කරම විපාක මොනවාද කවනාවෙන් පහදා දෙන්න කලා. අන්සතු කාන්තාවක් ව පිරිිමියෙක් සමඟ වැදිකාමසේවනය යෙදීම තමයි කාමීවාදවා හැසිරීම කියලා කියන්නේ. මව්පියන්ගෙන් අනුදත් මවපියන්ගෙන් අවසරයේ ලැබුණු ඉවාහයට පිර දවස වුනත් මවපියන්ගෙන් අස ලැබිල තියෙන අන්සතු කාන්තාව පිරිිමියෙක් නොවන කෙනෙක් නම් තමන් සතු තත්ත්ට අනුමැතිය ලැබුණ කෙනෙක් නම් මගින් පැහැරගත්ත පියාගෙන් පැහරගත්ත කෙනෙක් නෙමෙයි නම් පවත්නේ එතකොට ඒ අයට කාමේවාදව හැසිරීම නෙමේ සිද්ධ වෙන්නේ. යහා යන සංකල්පය කරමයට බලපානවදිකි ලැහුවත් ඔය ලියවිල්ල නෙමේ මිටෙන්ද අපපි කතා කරන්නේ. මෙතන්ද කතා කරන්නේ ස්වාමියයාගෙන් පැහැරගත් කාන්තාවක් මව්පියන්ගෙන් පැහැරගත් කාන්තාවක්ඒ අ මේ භාරකරුවාගෙන් වංකර ගත්ත කාන්තාවක් සමග නැතන් ඒ වගේ පිරිමියක් සමග කාමේ හැසරෙනකොට. ඒ අඹු සැමියන්ගෙන් අවසරයකින් තොරව හැසිරෙනකොට. පිින්වත් ඒ කාලසීමද ගොඩා පවු ැස්කර ගන්නවා. ඒ ඒ ඒ හොර වැඩේ කරන්න ඒකන වැරදිකාමේ හැසරෙන්න්න. විවිධ විදිහට ගන්න සටකපට ප්‍රයෝග ඒ වාහන ගමම් බිමක්. යන බූරු සමහලාවට ඒ වෙනුවෙන් කරන නානාපකා ජීවිතහානි ඔයගේ ලොකූ දේවල්ලට මේ පැටලෙනවා. එනිසා නොනැති උදවේ කොයි වෙලාවකවත් කාමේවාදවා හැසරීම කරන්න හොඳ නෑ නමුත් යුවලක් කිවාහවීමට පෙර දවසල් සංසරගගේ හැසේනවා නම් එතනැති පින්වර්න අනුමැතිය ඇත් නම් තමන් සති වෙලා නම් ඒ සඳවස ලැබිලා තියෙනවා නම්. ලියාපදිංචිීත් වෙලා එහ ඉඳලා ඊට පත් අවසරත් ලැබ අනුමතිත් ලැබිලා ඒ සඳහා දෙපාර්සවෙන්ම කැමැත්තත් ලැබිලා දී විදිහර තියෙනවානං අනෙක් අයට ඒ බොහෝ අකුසල් වැඩින හේතුවක් නෙමයි නම් පිින්වත් එතන ගැටලුවක් නිර්මාණය වෙන්නේ නැහැ. තුන්වන සිල්පදය සැකීම වෙන්නේ ලියවිල්ලක අස්සංකිරීම කියන කානාවකින්ම නෙමයි ඒ අනුමැතිය ලැබීමත් එක්කයි. එතනදී ලෝ වැසීෝ භාවිතා කන සම්මුතිකානා සම්මුති විදිහටම තේරුන්ගන්නත් ඕනෑ. ඊළඟට අහලතියන පස්නය තමයි අවසරයි පින්වත් සමීින් වහන්සේ. බුදුන් වහන්සේගේ ගුණ අනන්ත බැවින් උන්වහන්සේට කරන පූජාවන් මහා ආනිසංස සහිතයි. මෙිලෙස සෑරජාණන් වහන්සේලාට බෝධීන් වහන්සේලාට කරන උපස්ථාන පූජාවන් තුලින් කුසල් ඇතිවන්නේ කිනම් හේතුවක් නිසා දැයි අනුකම්පාවෙන් පහදාදන සේක්වා තෙරුවන්සානෑ කියලා සත්පුරුස පිංවර්ත්නී ඒයට කුසල් ඇතිවෙන්නේ කාලසීමාවතුල සතු මැරීමක් සස්ොරකන්කිරීමක් කාමීවාදවා හැසරීමක් බොරුකීමක්ගේ ලාම්කීමක් සැරපවස වචන කතාකිරීමක් හිස්වත්න කතාකීමක් දැඩි ලෝබයක් කන් තියමක් මිත්‍යා දුෘෂ්ටියක් කියනව දස අකුසල කර්මපතයන් නැතුව අටමා කුසාසිත් අනුව ඒඇගේ චිත්ත සන්තතිය පවත්තාගෙන මළ පූජා කරනකොට සුවඳ දුම් පූජා කරනකට පහං ආලෝක පූජාවන් පවත්වන කොට විවිධ පින්කන් සිද්ධ කරනකොට ඒ ඇත්තුූ පින්ව පූරමංචන අපරචේත්නා බලවාත තබාගෙන චිත්ත සන්තතිය තුළ කුසා සිතුයි ඒවා එෙදන සම්පයුත්ත සෝභන චෛල්සක ධරමයි යත්න විදිහට කටයුතු කරගන්න හින්දා. එනිසා ඒ හිත්වලට ඒ ඒ විපාක ධරම ලැබෙනවා. ඊළඟට අහලතියෙන ප්‍රස්්නේ අවසරය පින්ව සාමින් වහන්සේ. ආහාර රූපේ, ආහාර්චරූප, ඕජාරූපේ, ඕචාව. එක සම්බන්ධ වන්නේ කෙසේද. පිින්වත්න ආහාර රූපය කිව්වාම අපි ගන්න කබලිංකාර ආහාරය. එතකොට කබලිංකාර ආහාර නිසා හටගන්න ආහාජ රූපේ. ඕචාව කියලකිවාහාම සුද්දාාස්ටක එකතුවෙනකොට ඇතින්ද ආහාරී රසෝචාව. එකක්මිතින්ද ෝජා රූපය කි වහාම ඇපි සුද්ාශටකක තුවේද්දී කියන්නේ. අපිගියමූ පටව්‍යාපූතිීජවායු සතරමහා භූතරූපයු සතරහා භූත රූප ධර්මයෝ. එකට හට ගන්නකොට ඒකට වානයක් ඒකට රස්යක් එකට ඕච අවක් ඇති වෙනවා එතන ඒ කයිපින්වන ඕචාව කෙන එක කියන්නේ. ඊළඟට හලතිෙන ප්‍රශ්නේ තමයි තෙරුවන් සරණයි තිලක්සණයේ මුල්වච්චනය අරතේ අනි තිස්්චීර නොවන යන්නද. නැත්තං කැමැත්ත ඉ්ට නොකරන කැමැතිසේ නොපවතින යන්නද. තිලක්සනයේ තුංවන වචනය අර්ථයේ තමන් වසගේ පවත්තාගත නොහැකි. තමන්ගේ කැමැත්තපා ඇති නොපවතින යන අර්ථයෙන් අනාත්මයන්නද. නැතිනං අර්ථයක් නෑ හරයක් නෑකීන අර්ථයෙන් අනත්්‍යයන්නද. විවිධ දේශනාවල එකේක විදිහට මේ අසා ඇති බැවින්. කවුුණාවෙන් පහදා දෙන්න ඔබහන්සේ නිදුක් නිරෝගී දීර් ගවස පාර්ථනා කරමි කියලා. ලක්ෂණයේ මුල්ව වචනයේ අදහස පින්වර්ත්ණ අනිත්‍යයක කිව්වහාම නිත්‍ය නොවන ස්වභාවය. දැන් රූපේ බලන්න චිත්තාසන දාහතකින් ඇතුව නැතුව යනව නිත්‍ය නැති ධර්මතාවයක් නේ. වේදනා සංඥා සංකාර විං්ඥානයෝ පින්වර්ත්නී නිත්‍ය නැති ධර්මතාවයක් න ඒවා චිත්තක් සණ එකකින් ඇතිව නැතව යනවන ඔය ඇතිව නැතුව යන ස්භාවේ අනිත්‍ය යිස්ටීර නොවන ස්භාව නිත්‍යය නොවන ස්භාවය. නැත්තම් කැමැත්ත ඉස්ට නොකරන කැමැතිසේ නොපවතින කියන එක නෙමේ පින්වර්ත්නි මෙතන අපේ කැමැත්තන ඒකට අදාල එමිතනදී ඒක හීතු පල් ධර්මයයි කියා කාරීතයක් අනුව ඇතිවන ඇැතිවවන ස්වභාවහිට පත්වයන අනිත්‍යයි. තිලක්ෂණයේ තුංවන වචනය අර්ථයේ තමන්වසගේ පවත්තාගත නොහැකි. තමන්ගේ කැමැත්ත පදි නොපවන යන අර්ථයෙන් අනාත්ම යන්න දෙක කියල ඇහුවත්. අර්ථයක් නෑ හරියක් නෑකී න අර්තිී අනත්්‍ය යන්නද කියල ඇහුවෆිංගුවත්නී මෙතනදී අනාත්ම නැත්තං අනත්ත කියල කියන්නේ. අර ඒේතු නිසා ඇතිවන ඇතිවූ සැනකින්ම නැතිවේ යන. ඒ ඇතිවන ඇතුව යන අනිත්‍ය වූ ධර්මතාවේ තුළ සැපයක් හව්වට සැපයක් නෑ අනිත්‍යවූදී දුකයි ඒ අනිත්‍ය දුක්කෝ ධර්මතාවී තුළ ස්ථීරව සත්‍යයා පුද්ගලයා ආත්මී මම කියලා දැනගන්න හඳුනා ගන්න දෙයක් නැහැ. එහෙම ගන්න දෙයක් නෑ මෙතන සත්‍යේ පුද්ගලයක් ආත්මයක් මම කියර දෙයක් නෑ සාරයක් නැති නිසා අනහාත්ම ධර්මයක්. ඊරඟට අහලතියන පස්සනේ තිරුවන් සෑනෑ සාමින් වහන්සේ සාමීන් වහන්ස නමක් දීශනාවකදී සඳහන් කළ දහවලට ආලෝකයේ තිබේ නිසා පහන්දල්වනක මෝඩ වැඩක්. රා්‍යයට බුදුරජාණන් වහන්සේ වෙන්වීම් පහන්දල් වන ලෙස. නමු ස්වාමීින් වහන්ස මා නිවසේ වැඩි වසයෙන් බුදුරජාණන් වහන්සේ උදෙසා පහන් දැල්ලීමම සිදුකරවුන් ලබන්නේ සවස හතර වගේ කාලයේය ඒ වේලාවේ නිවසේ කලබල අඩු බැවින් මනස නිදහස් නිසා මේ කවුණු දෙක කොයි ආකාරයෙන් තේරුම් ගත යුතුද තවද බුදුරජාණන් වහන්සේ උදෙසා පහන්දැල්ලීමේ නිවැදි අර්ථය කුමද්ද ස්වාමින් වහන්ස දහවලට ආලෝකී තිබනිහින්ද පහන්දැල්ලී මෝඩකමක් කියලෙ ඒ ස්වාමින් වහස කරතින නිසාවාමන් වහසක මිත්‍යා දෘස්තිය නිසා. බුදුරජාණන් වහන්සේට පහන්දල්වන්න කලින් නොත් දල්වමින් පින්කම කර අද්දීත්. ඉන් පස්සෙත් ඔබට ඇතිවන පූරමංචන අපරචීත්නාවලට කුසලවි පාකහබ වෙනවා. ඔබට නිවසී බොහෝම සසුන් තැම්පත් වෙලාවක පුළුවන්නම් පින්ුවත් පහන්දල්වල ඒ කටයුතු කරගන්න බොහෝ පින් සිද්ධත් වෙනවා. ඔබට ඒකෙන් පින්සිද්ධ වෙන්නේ ඔබේ ප්‍රඥාවත් අනුව මේ පහම් පූචා කොසලය භාගිවතුන් වහන්සේ තුන්ලෝකේම සිල්සුවනයෙන් ගුණසුවඳින් දම්සුවනින් සුවඳවත් කළ උත්තමය අනන් වහන්සේට පූචකරන්නේ. මුළු තුන්ලෝ කේම භාගිවතුන් වහන්සේ මෝහාන්දකාරයේ නැති කළ දැම්මා මෝහේකන ගන අන්ද කාරධර්මේ නැත්තටම නැති කළ දැම්ම. මෝහේ සම්පූර්ණයම දුකරමින් මෝහයකෙන ගණ දුර දුර කරපු. ගනසාරාප්පදිත්්‍යේන දීපේන තමදන්සිනා. තිලෝක දීපන් සම්බුද්ධම් පූජයාමී තමුණු දන් කපුරු සහ පහන් අපි පූජකනපති ගාථාව පාවිච්ිකයනවන.ඒ මෝහේකේන අඳුර දුරු කරලා ඒ අවිත්‍යාව දුරු කරල ඒ වෙනුවට විද්‍යාව පහළ කලා ඒ භාගවතුන් වහන්සේ. ඇින්වර්ත්නී බ ඔබේ නිවස්සල කැමති විදිහට පහම් පූජාව දල්වන්න එහි කිසිීම ගැට්ලුවක්නට සාමින්හස කවුණුදන් නැතුවයි කියරතියෙන්නේ. ඊළඟට අහලතියන ප්‍රශ්නේ අවසරයි අපි පින්වාත් සාමීින් වහන්සේ බුදුදහමේ මූලිකරමුණ නිවන සෑම වචනයක්ම නිවන අරමුණ කරලා දේශනා ක ලතියෙන්නේ. ැබැ ඒ හැම බුද්ධ වචනයකම එනම් බුදු දහම මූලික පදනම හීතුඵල දහම කියල කවුරුම් හෝ සඳහන් කළොත් එහි නිවැදිතාවයක් තිබේද. ඒ කියන්නේ මූලික අරමුණ වන නිවන අරමුණ කොට දීශනා කළ සීලුම ධර්මී, හීතු පල දහම මුල් කොට පවතින නිසා අවසරය පින්වස් සාමින් වහන්සේ නෑ පිංවර්ත්න එහෙම එමී දීශනා කරන්න කියන්න ඕන. බුදුදහ විභච්චවාදයක්. ඒ බුදුදහමේ පදනම තියෙන සම්පූර්ණීම චතුරාර්ෙ සත්‍ය ධර්මේ තුළ. ඒ චතුරාදෙ සත්‍ය ධර්ම කතාන්දරයේ තුළ විස්තරකරයන හේතු පල් දහම. එතකොටට චතුරාර් සත්්‍ය ධර්මයේ දුක්ක සමුදේ නිරෝධ මාර්ද ඒ කරුණුවල පින්වත්නි හේතු පල් දහම සියලුම දේවල් විස්තරකයනවා බුදධහමය පදනම චතුරාර් සත්‍ය ධරම, චතුරාර්ෙ සත්‍යය ධර්මාාබෝ දේවෙනුවෙන් තමයි කටයුතු කර දන්නට ඕන. ඟගට හලතියන පශ්නය තමයි අවසරය පින්වත් ස්වාමීින් වහන්සේ අටපිරිකර සඳහා දැලිපිය සුදුස නැති බවත් ඒ සඳහා කුඩා පිහියක් සුසු බවත් ධර්ම දීශස්නාවකදී සවනය කළෙමි සුදුසු කුමත්්‍යයන්න පහදාදන සේකවා ඔබවහන්සේට මේක උතුම් නිවන පින්සමහි වේවා කියලා සත්පුරුස පිංවර්ත්නේ. පිහයක් වැනි උපකානයක් අතීති ඒ සඳහා පාවිච්චි කල් තියෙනවා හිසර ඇවු භානසාය අවස කටයුතු වෙනවේ. වර්තමානී ඒ කරන්න පුළුවන් හොඳම උපකානය තමයි දැලිපිහිය. ඉතින් දැලිපී පාවිච්චිකිරීමේ කිසිම වරදක්නෑ ඔය ඇත්ව. ඔය ඇත්ත දැලිපිහයම සංගරත්නයට අටපිරිකරත්ෙක් පූජා කරන්න කුඩහපිහි පූජා කරමින් එහෙම වෙනසාක් ඇති කරන්න අවස්ස නැහැ ඔය ඇත්තු අට පිරිකරේ තියන විදිහටම. එයා කාරයම පූජා කරල ඒෆිං රැස් කරගන්න නූලට ඉන්දිකත්තට ඒවගේ දැලිපිහිට විනේ නීරි නැති වනාටසිවුරට අදනයට පාතරාධියයට විනේනී තියනවා ඒ තියන්ද තියෙන විදිහට පිරිපදමින් කටයුතු කරන්න. ඊළඟට අහලතියන පස්්නය අවසර සාමින් වහන්සේ. ලක්දිය බුදුසස්න ආරක්ෂාකිරීම විස්තුන් දෙවියන් හට භාර කර තිබේද. සමහර සාමීන් වහන්සේලා දීශනා කරන විචයකුමූ ලක්දිවට පැමිණි දිනයේදී. ඒ සක්දවඳි විසින් ඇ විස්තුන් දෙවියන්ට භාරදුම් බව. මා ඒ කිසම ඉතිහා සටහනක කියවා නැත. රවසානය කෙළ මහාහන්සේ බැල ගහම් විස්තර හම්බවෙනවා පිංවුවත්නී භාගවතුන් වහන්සේ පීනුම් වංචකී වඩමේ ඉද්දී සක්‍ර දෙවියන්ට ලංකා බාදුන්නා එය උපුල්වන් දෙන්ට සක්‍රධීවරාජයා පැවරුවා බිස්තුන් දෙවෝකයන හින්දු ආගම තුළ කතා කරන දෙවි කෙනෙක් බවත් තේරුන්ගන්න ඕනෑ. ඊළඟට අහලතියෙන පස්නේ තමයි අපේ රටතුල මුල් බැස ගත්. මිත්‍යාවට අපි පහර නොදී වෙන කවුරු පහර දෙන්නද. බෞද්ධ වේසයෙන් එන තක්කඩි බලවේක දේශපානය තුළට අත්්‍රංගා. රටේ සෑම ශේෂස්තයක්ම වනකරමී යන විට අපි ඕනෙ පහර දෙන්න. විදේශීය කිස්තියානයාග මුල්කරගත් මිත්‍යාවට ලෝකයේ නැහැ. ලෝකේ ඕනෑ ඇතරම් කණ්ඩායම් පහරදී. නිනාස තිබෙන බව දන්නවාද. ඔවුන්ගේ මිත්‍යාවට ඔවුම් පහරදීපුවාවී. යුරෝපී කිතුුණු ආගම අද වැටිහිතී ජෙනරේසන් අතර පමණයි. තරුණයින් සීර්ග නිරාගාමී වීගෙන යනවා. ලංකාවේ සාම්ප්‍රදායක හැවටල්ලිකාර ආගංවලට ඒනම අත්පියයයි බීෙන් මහන බමුණ මේ දවසට කුලක්්පු වී ඇති බවක් පේනවා කියල තම ඇපින්ංගුවරත්නෙ කෙනෙක් කියලා තියෙන්නේ. කුලප් වෙලා තියනෙ මේ මහෙස්. කියන මේ පස්නේ අහලා තියෙන මහෙස් තර්ම සයන කියන මහත්ම තමයි කුලප් වෙලා තියන අපිට පේන විදිහයට නම්. පින්වවෙ බෞද්ධ අපිට එන මිත්‍ය විවිධ දේවල්ලට අපි පහර දෙන්නේ මොකටද. ඒ මිත්‍යාවට පින්වදි පහරදීම නෙමේ අපි කරන්න ඕන. අපි ඒවායේ තියන වැදි පැත්ත පෙන්න ලදින් නොනක ගැටීමක් නෙමෙයි. අපිඒ සියලු වලද පෙන්නල දෙන්නවනු බොහොම මෛත්‍යයෙන් කවන ඔවුන් අපට බනින්නේ එක අපිට ආසිදුවාදයක්. ඔවුන් අපිට නින්දා අපහස කර්ණයක අපිට පුදුමාන්තරා සිදවාදයක්. මොකදී ඉින්දා අපහස ඉස්සරහදී කිසිම කෝපයක් දේශයක් නැතුවයකට පිළිතුරූ දෙන්න ඔබට හැකියාව තියෙනවා. ඔබ සියලුම මිත්‍යා මතවාද දුරුුවල කරල දාන්න සියලුම මිත්‍ය මතවාද. ලංකාවේ සාම්පදායකට ඇැවැටිලිකාර ආගංවලට ඒ නම අත්වී කියලා මහන බමනම් මේ දවස්සල කුලප් වෙලා ඉන්නම කලක අද්දී ඒක සම්පූර්ණයම සංගරත්නයට කරපු. අභූත චෝත්නාවක්නේ. පින්වත්නී ඔය ඇත්තො තියන විකෘති වර්තමානය කරන විකෘතිවලට නිහඳව ඉන්න එපා. ඔබ නිහඬව ඉන්නේ ඇයි. ඔය ඇත්තෝ නිහඩව හිටියොත් ඔබ බෞද්ධයෙක් නෙමේ. බුදුරජාණන් වහන්සේ ඒ දෙසට මිසදුට ඉදියේ නිහඳව හිටයානම් ඔබ කොහොම ධර්මය දැනගන්නේ. බුදුරජාණන් වහන්සේ ආදහස්සේයට ගන්න. අසුමා සාවකයන් වහන්සේලා සැරියුත්මගලං උත්තමයන් වහන්සේලා සම්පූණේම මිත්‍යා දුෘෂ්ටිීදදයේ නිහඳව හිටයාානන් කොහොමද මෙතෙදුරට විසාල පේසක් මඟපල්ලා බල සසරමිකොඩ වෙන්න. ඔය ඇත්තෝ නිහඬවෙ ඉන්න එපා ගැටෙන්න්න අවස්ස නැහැ. පිළිතුරු දීම අනිභාරයෙන් කරන්න ඒක ඔබේ ප්‍රඥාපාරමිතාව වැඩින්න පබල හේතුවක් වෙනවා. ප්‍රඥාපාරමිතාව වැඩි ආකාරයට ඔබ අවස්්‍ය කටයුතු සිදු කරගන්න ලැබුණු අවස්ථා මඟහරගන්න. එපා ධර්ම විකෘතියක් දුත්‍රු සැනකින්ම ඔබ ධර්මඥානයේ ඇති උපරිම ප්‍රමාණයෙන් පිතුරු දෙන්න පිළිතුරඉම් පස ඔබේ ධර්මඥානය තවත් වැඩිවේ. තවතවත් ඒ විකෘති දකින තරමටම ඔබ පිළිතුරු දෙන්න ධර්මඥානයේ තවතවත් වැඩවි. තවත් පිළිතුරු දෙන්න තවතවත් ධර්මඥානයේ වැඩේවි ඔබේ ප්‍රඥා පාරමිත පූරුවට සම්පූර් වීවි ඔබට අවස්ථාව හරි ගත්සල දුන්නේ අඩ මිත්‍යා දුෘෂ්ටික පිරිස් සමාජක වැනි මිත්‍යා දුෘෂටික පිරි ඉන්න ඕන ඔුන්ට පිළිතුරු දෙමින් ඔය ඇත්තන්ට පුළුවන් ප්‍රඥාපාරමිතාව සම්පූර්ණ කරගන්න. ඊළඟට අහලතියන ප්‍රශ්නය තමයි තෙරුවන් සානය ස්වාමීන් වහන්සේ නිදාාගමිකයන් අතරත්. හතුක ප්‍රතිසාන්දකයන් සිටිය හැකිද ස්වාමීන් වහන්ස. පින්වත්ී ය නිරාගමිකයන් කෙලා ඉන්න මි්‍යා දුෘෂ්ටිකෝන. ඒකයන් නිරාගමිකයෝ කියලා ඉන්න හුඟාක් කෙලාවට කතෝලික පිරිස්න. අ්‍යයාගමික අයිනෙ ඒ කට්ටියය මේ වෙලාවේ ඔබ පීඩාට පත්කරන්න පාවිච්චි කරන වචනයක් නව නිරාගමික කියලක කියන්නේ. නිරාගමිෙක් කෙල කියන්නේ ඒ ඒ පිරිස විසින්. පින්වත්ී ඔබව නොමගේ අවන්න පාවිච්චි කර වචනයක් අ තවුණ දරුවන්ම නොමගේ අවන්න පාවිච්චි කරපේක්. හැබැයි ඒ දරුවන්ට ඉස්කන්ධ ධාතුවායනී ඉන්ද්‍රියන් ගැන කවදහය දවසක වටහාගන්න පුළුවන්කම ලැබුණනොත්. ඒදවිට මඟ පරහුුණත් උපදවාගන්න පුළුවන් එතකො එතැතිින් තිහේතුක පතිසන්දිිය තිහේතුක පතිසන්ධයක් ලැබූ අයවුුණත් ඒ මිත්‍යාදුෘෂටික පවකාර අයගේ ආශ්‍රහින්ද නොමග ගිහිල්ලා? මඟ පල් ලබන්න තියෙන අවස්ථාපවා වර්තමානීද ැහිමි කරගන්නවා. ඔය ඇත්තෝ නිරාගමකයෝ දුට තැන ඔවන්ගේ මිත්‍ය දෘෂ්ටිවලට පිළිතුරදීලා ඒ ම හා පින්කම සිදුකරගන්න. බොහෝ දෙනාට මඟපල් ලබන්න පුළුවන් මේවාසනාවන්ත පින්බරම දහම ලෝකයා තුළ පින්වර්නය සුරසිත කළ දෙන්න. ඔය ඇත්තන්ඩ නිරාගමකෝ කියන ඒ සංවිධාන ආත්මක. ආගමික අපරාද කල්ලිය විසින්. දී ලතියෙන්නේ වටිනා අවස්ථාවක් මග හැද ගන්න නංවිපා පිළිතුර දෙමින් වාක්කරමිියෝ අපූරුවට රැස් කර ගන්න මනෝකරමත් අෆූරුවට කුසල කර්මයි මේවා කුසලකර්ම ලැස්සේවි. ඔය ඇත්තං සරීරයේ විහෙස කරවනකොට ඔය ඇත්තන්ට ඒ කාය කරමවලට කුසල විපාක හඹ වේවි සත්‍යලොවට දන් දෙන්න පින්වත්න නිසාගමිකයෝ කියල කියන්නේ මහා දරුණු මිත්‍ය දෘෂ්ටික අපරාද කල්ලියක. ඊළඟට අහලතින ප්‍රස්නේ තමයි අවසරයිස් පින්වත් සාමින් වහන්සේ. ස්තීං වෙලා උපදින්නේ පවක විපාක වසීම් බව සයුත්තනිකායි. මාතුගාම සංයුත්තය සඳහන් වෙනවාදයන්න පැහැදිරිකර්රෙනමින් ඔබහන්සේගින් ඉල්ලා සිටිම ඔබහන්සේට දීර්ගාාවස ලැබීවා වාර්තනා කරමි කියලා. පින්වති නැහැ හිමිකක් සඳහන් වෙන්න මාතුගාම සයුත්තයේ. මේ විදියට අලස ස්ථී මේ විදියට මෙන්න මේගේ දුරුවලකාන් තියෙන ස්ථයි මේ විදියට සතරාපා විපරත්නවා ආදී විදිහට බුදුරජාණන් වහන්ස මාර්තුගාමයකන කාන්තාවන්ට අදාළකළුරු දේශනා කරන්න අවථාව ලැබුණු තැංවවැදි. එහෙම කාන්තාවන් මුළුකරගෙන් දේශනා කලළ යුතු තැන්වල් දිහම දේශනා කළල තියනවා. ඕකම නිපඇත්තට පිරිමින් සම්බන්ධව දේශනා කල තියෙනවා. දෙගුල්ලටම පොදු කානාවක් කාන්තාවක උපදින්නේ, පවක විපාක වසෙන්න්නේ මේ තිහේතුක කාන්තාවක් උපදිරින්නේ මහා කුසල විපාක හින්දා. පින්ව මවම පවකාරය කාන්තාවගේ කුසේදාව උපත්තය ලැබුව කියන අදහසක් කවදාවත් ගන්න එපා තතබලමිත්‍ය අරුස්ටිය පින්කාර කාන්තාවගේ පුුණ්‍යවන්ත කාන්තාවගේ මවකුසින් තමයි මහා බෝසතුන්සාහ ඔබ අපිසිරෝ දෙනාමලොව උපත්තය ලැබුවේ ඔවුන්ගේ එක එක පාර්තනා බලා අපපුොරොත්තු තියෙනවා කාන්තා උපත පින්වන්ත උපතක්. ඊළඟගට අහලතියන පස්නේ අවසර පින්වා සාමින් වහන්සේ. ධානිමේ පින්කංවලෙන් උසස්ම පින්කම කුමත්දේ. සීලම ධදානවලට වඩා දරමදාානේ උසස්ත ස්වාමීින් වහස අනිවාරයම. ඔය ඇත්තන්ට දරමදාානය කරගන්න කොච්චර දැන් තාක්ෂණකම මෙවලන් තියවද දියුණු වෙලා. ඔය ඇත්තු පිළිතුරු දෙන්නකු අර නිාගමිකයින්ට. ඔය ඇත්තන්ට අෆූරුවට දැනේවි ඔබේ නුවන අද ඔන්ට පිළිතුරු දෙනකොට ඔබර්ටති බ අබෝධයට වඩ අවබෝධය පිළිතුරුදී අවසංවෙදධී ඇතිවෙලා කියලා. ඔබේ නුවන මුහකුර යන බව දනේවි. ඔයඇත් ො පිළිතුරු දෙන්න කොපින්ුවත්නී ඔය අන්තවාදී ඇදේශපානික පක්ෂ මතධරන ඒ බෞදධ විරෝධී කණ්ඩායන්ගොලට ධර්මානුකූදව. ඔයඇත්තෝ චතුරාර් සත්‍ය තරමී විවෘතකරකද විවෘර්ත කදකද ඒ ඇයටි පිළිතුළු දෙන්න නොගැති. dalametani, ම පින්වර්ත්නි සිරධානයන්ට වඩ උසස්මදානය වෙන්නේ ඒ සඳ ඔබට අදවාර්තමානය ඕන තරංගිඩ කරතියෙනවා ගැටෙන්න්න උත්සා කරන්න නැහැන බෞද්ධකත්ය ගැටීමක් නමී පිළ තුරදීම ඔබ කළ යුතු මිත්‍ය දුෘෂ්ටිකු විශාල පිේසක් නිර්මාණය කරන්න කලින් සමයක් දෘෂ්ටික විශාල පිරිසක් ඔබති නිර්මාණය වුණොත් සමාජය මොන තරන් සුන්දද මොන තරම් පේසක් නිවන් දකීද තිහේතුක අයගේ නිවන වලක් වන ඔය නිරාගමිකාදී මි්‍ය දෘෂ්ටිකන්ට ඔබ කෙලිින්ම පිළිතුරදීලා ඒ දුරු වල කරන්න කටයුතු කරන්නේ ඒ පින්කම ඔබටින් ඔබට සසරින් එගොඩවෙන්නට උපකාරවේවි, භාගිවතන් වහන්සේ දේශනාකරප සිස් අද්ධර්මයට පත්වෙෙන්න්න ඉද දෙන්නේ පවා. ඊළඟගට හලතියන පස්නේ. පළමුුව උතුම් තෙරුවන්ට වන්දනා කරමින්, බුදුසස්න බලවන්නට පෙරදාන, පැවිද්දිවයේ විසි නවවන වසරගතකන, පුුණ්‍යවන්ට පූජනීය වන්දනීය ගෞරවනය සාමින් වහන්සේ, පළමු ඔබහන්සේට සැප සහගතපතිිපදාවින්, අමා මහා නිවන් දොරමයේ බවීම විවරවන්නට මා සසරේ පුාර් ඇස් කලපින්. මෝදන් කරමි කියලා. පිවත්නී කල්්‍යානමිත්‍ර අවසරයි නායක ස්මීන් වහන්සේ ඉතා දවුණු දෙස වක්්ගඩු අක්මා පෙනදළු ස්නායු රෝගාතව රෝගියයේ තමා සතු නිවස මහා සංගරාත්නය උදෙසා පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස මනවාද. එම පින ඔහුට නිරෝගීවීමේ මේ භවම අවධාරමාබෝධය කරන්නට හේතුවේද ඔබහන්සේ ඇත්ලු මහා සංගරාත්නයට තෙරු අන්සානය සිරලුදිවි හැකවයනයි කියලා. කවනාවන්ත ගුණබර සත්පුරුස පංවුවත්න පළමීමම පු්්‍යානමෝත්නාකන අපිතා අතාසිරවාද කිරින් පිළිබඳව නිරතුරුවම පින්කන් සිද්ධකන ඔය ඇත්තු සංගරාත්නය ාසිරවාද කිරින් බොහොමගේකන ොහොම පින් අන මෝදංක නොවා. යන ැලුවට පිළිතුූ ලබාදයදී පිින්වත්යේ අක්මාව පෙනහලි විස්නාාව රෝගාතව රෝගියෙක් තමන් සතු නිවස සංගරාත්නයට පූජ කළ හම ඒකෙන් ලැබෙන අනිසංසත් නිරෝගීකමත් ලැබෙනවද කර ඇහුවොත් සමහලාවට එයා අතීතය කදගෙන් තියන බරපත් අකුසල කරම හින්ද. ඒකෙන් දැඩිසේ පීදාවට පත්වීම් ඉදිරියේදී වෙන්න තිබුණත්. මේ විදියට ඒ පූජාවන් කරනකොට අඩවා දුරුවල වෙලා යනවා සමහර වෙලාවට මේ බලසම්පාන්න කුසලකාරමින් අරක මර්ධනය කර ගන්න පුළුවන්න්නම් මර්ධනයකද ගන්නත් පුළුවන්ක මලැබේවි. නම සමාරයට මේ ජීවිත කාලී විඳවන්නතියෙන් සමාරෝගා බාධවලට මූුණ දීලයකි විඳ වන්නේවා හැබයි අර වගේ සඟසතුමයි වසයෙන්. තමන්ගේ ගියක් එෙම පූජ කළහම ලැබිෙන පපටිපරනක් අති විසාලයි නීරෝගීකමට වගේම සූපත්කමට ධර්මඥානයේ ලබන්න තිහෙම ඒක හුඟාක් උපකාර වෙනවා. එනිසා පින්වද පින් කම කරගන්න ඒ පින්කම ඔය ඇත්තන්ත ඒ කාන්තතිය උපකාරක ධර්ම වේවයේ. ඊළඟට අහලතියන ප්‍රස්්නේ තමයි? අවසරයි පින්වත් සාමීන් වහන්ස බුද්ධෝත්පාදසා අබුද්ධෝත්පාද කාලවලදී ධ්‍යාන අභිඥා උපදවාගෙන පෙරභවයම් බලන්න පුළුවන් අයි ඉන්නවා සසරේ කරපු කිය පුදේවල්. දට දකින්න පුළුවන් අයත් ඉන්නවා වෙන අයගේ ආත්ම පවා දකින්න පුළුවන් අයගැන ජාතය කතාවලත් තියෙනවා ඉතින් පෙරාත්මේ තිිපිටක ධරමේ එහෙම අකුරක් අකුරක් නෑද පුරුදුකරපු කෙනෙක් ඒදපාද වඩල ඊළඟ ජීවිතේ නැවත මණලුවට හිත පිහිටනවා ඒකෙනාට මනුල්ස උපත සමඟ කුඩා කල පෙරබවේ දකින්න බැහැ නමුත් නැවත අභිඥ්ඥා උපදවාගෙන බාලනකොට කලින් ආත්මය කළකී දෑ දකිනවා මතක් වෙනවා එතකොට ඒකෙනගේි ික්ඥනාව අති පබල එකක්නක් ඒ ධර්මේ ආවර්චනය කළ දරාගන්න පුළුවන්ද. හ පින්වත්න පුළුවන් දරාගන්න පුළුවන්. එහෙම නොවෙනවනක් ඒකට හේතුවමට පැහැදිිකරනවද. නෑ පිින්ුවත්නේ ඒකෙනට අභික්ඥාව බලියෙන් අතතේයට කිහිල්ල ඒදී දැනගෙන දරාගෙන ඒ අනුව පිළිපැත්ල මඟපල් ලබන්න පුළුවන් බැරිවෙනවාම් බැරි මනුස්සලෝකයේ විතද නෑ පින්වති මනුස්සලෝකෙ දීවලෝකවල ඒ කරන්න පුළුවන් සූත ද ශස්නාවලත් තියෙනවා දීවලෝක ඉපදෙනවා මනුසලෝකෙ පින්දහම් කරගෙන ගිය අය. ඉන්පස්සේ ඒ අය එතනදී තමන්ගේ ජාතිස්මාන ඥානයේ අතීතමන් මෙහම දහම පිළි පැද්ධන කියලා දැනගෙන ඒ ධරමී ඉතුූටික පිරිිපාදමින් මඟ ගම අවසං කරන්න කටයුතු කරගන්නවා. ඒක එක නත්න් දෙවිකෙනගේ මාර්ගින් බනහලාහරි ඒ අය මඟපල්ලබන්න කටයුතු කරගන්නවා. මනුස්සලෝකෙත් පුළුවන් දීව ලෝකවලත් පුළුවන් බ්‍රහ්ම ෝකවලත් පුළුවවා. තවද යම්ගනයට පාර්තනා කරලා ධර්මයයි. ඒවායේ නැවත ආත්මික මෙනහහිකගන්න පුළුවන්ද. පිින්වත්න පාර්තනාවන් එක කුසල්කරනකොට පාර්ථනා බොහෝ වෙලාට ස්ටකරගන්න පුළුවන්. යහපත් පාර්තනා. අනාගතයේදී ඒක ඒකනාට සීපත් කරගන්න විදිහ පාර්තනාවත් වෙනවා ඒකුුණත් ස්ට වෙනවා. පෙරභාවේ භාසාාව දැනගන්න පුළුවන් අභිෂ්ඥාපලයෙන් බොලුවන්. එඒසේත්නැත්න නිදංගත කල පුස්කොල පොත්තලින් අරගෙන නැවත මෙන්හේ කළ හැකිද. පිමුවත්න නිදංගත කල පුස්කොළපොත්වලින් වනත් දැනගෙන ඒකනට අතීතයේදී දැනගන්න පුළුවන්කමතියන පරණපුරුත්ත හින්ද. අනාගතයේ යම්කාලෙක ධර්මේ විකෘත්තිී බහුල කාලයකදී හරි. කියලයි අහල තියෙන්නේ ඕ සත් පුරුස පිංවර්ත්නී අභිඥා උපදවාගෙන අතිී තේබල්ල ඒ ඔස්සේ ඒ දේවල් ජනගෙන කටයුතුකාරන පුළුවන් කමතියෙනවා නමුත් ධර්ම විකෝතිීන් බහුල වෙනකොට අභිඥා උපදවා ගන්න තියෙන මාර්ගී ගැත් විකෘති අදා සමාජගත වෙලා. ඒ මාර්ගයේ වැහෙර කරන වි දැනගන්න බැරි වෙලා යාවිය. ඊළඟට අහල තියෙන ප්‍රස්නය තමයි පින්වස් සාමීන් වහන්සේ. චක්කුද්වාරික එක් සිතකට. එක් රූප කලාපයක වානයක් පමණක් අරමුණ වෙනවාද. නැත්නා රූප කලාප කීපයක් එකතුූ වාන කලාපයක් අරමුණු කළ හැකිද. වෙනත් වරණ අරමුණු වන්නේ මූලික වාන අරමුණුවන සිත්වල වීගවත් භාාවී නිසාද. මනොෝදවාදෙක එක් සිතකට වානරූපයක් අරමුණු වීනම්. එසේ අරමුණවානය වාන කීපයකින් යුද තනුරූපයක්ද. එසේත් නැත්නම් එ එරූප කලාපයක වානයේද, ගරු සාමීන් වහන්ස කවුණාවෙන් පහදා දෙන්න කියලා ඔ සත්පුලස ෆිංවර්ත් නය. චක්කුද්වාරික එක හිතකට එක්රූප කලාපේක වාරනයක් පමණ කරමුණ වෙනවාදිික ලැහුවොත් ඒක වැරදි. මොකළ සුද්දාාස්ට කිහිම අපි පියවී හැතිහෙම පේනෑ. සුද්ධාස්ටික රූප කලාප රාසියක් එකට එකතුුණු තැන තමයි පින්ගුවත් අපිට පැහැදිලිවම ඒ සුද්දාාශ්ටක රූප රාසිය එකති වෙනකොට ඒ සුද්දාාස්ිකෙන් සුද්දාාස්ටකයේ තියන වෙනවෙන වානය එකතු වෙලා මිශ්‍රවාන අකම්වෙෙලා ඒ මිශ්‍රවාන රූපය අර විදිහට මොන ගැහෙන්නේ ත මෙතන තියෙන්නේ මිශ්‍රවාන රූපයක් ඒ මිස්්‍රවාර්න රූපයක් බව ඇති රුන්ගන්න මනොත්වාරයක එකක් හිතකට වානරූපයක් අඩ මොනිවේ නම්. එසි අරමුණවාන්නේ වාන රූප කීපයකින් යුතු තනි රූපයක්දක ඇහවුවත් පින්ුවත් මිත්‍රවානරපයක් තමයි මොන ගහැන රූප කලාප ගොඩට මිශ්‍රවාන රූපයක්. ඊළඟට අහලතියෙන පස්්නේ තමයි තෙරුවන් සානය පින්වා සාමීන් වහන්සේ. ආධිත්ත පරියාය සූතිය සඳහන් වෙනවා චක්වුවිඤ්ඥානයෙන් ධතීතු රූපයන් කෙරෙහි. අත්ලක්ෂන පාලක්සන ආදී සටහන් දතීතුූ රූපයකර අත්ලක්ෂන පාලක්සනාදී සටහන් ගැනීමට වඩා රත් වූ යකඩහුලකින් ඇස හාරා දැමීම උතුම්ය කියයා. යමෙක් මෙලෙස දකිනා වූ රූපකෙරේ ආස්වාදය කරන්නේද ඇලුනීවීද. එෙමේ ඒ මොහොතේ මැවුණෝ තෙල්සම් බවහෝ නිරයේ උපත්න බවදේශනා කරයි. මෙහිදී ප්‍රස්නේ නම්. චුතිය සිදුවීමට කර්මපතයක් සම්පූණවී ඉතිබේද. කර්ම නිමිත්ත හා ගති නිමිත්ත ලෙස රූපයේ නිමිති ගැනීමේදී. තවද චුතිය සිදුවීමේදී චිත්තවීතිවල පිහිටීම සමඟ සම්බන්ධ වන ආකාරය පැහැදිලිකර දෙන සේක්වා. තවද ප්‍රතිසන්දිය කරමයක් තුළින් පමණක් සිදුවේද. එහි පවෞෘති කරමයන්ගේ බලපෑම ප්‍රරිසන්ධිය අවසථාව අවස්ථථාවේදී නොපැමිණෙන්නේ මන්ද. තවර චිත්ත වීතිවල කර්ම සකස්වන ආකාරයත් පවෞෘතිකර්ම සකස්සන ආකාරයත් පහදා දෙන්න කියලා. සත්පුරුස පිංවර්ත්නේ ඔයත්තුෝ අහලතියන පස්නයේදී ඒක මෙන්න මෙහෙම තේරුම් ගන්න ඔබ මෙතේදි පටලවාගන්න එපාක නිරවුල තේරුම් ගන්න ඕන. කෙන එක චක්කු විඤ්ඥානයත් සූපචායාවත් චක්කු ප්‍රසාදයක් තුනම එකට එකතුවන තැන. ඒ පස් චක්කු සම්පස්සේ නිසා වේදනා තන්හාදී විදියට කවුණු ඇතිවෙනකොට ඒ ඒ ඇතිවන කවුණු නිසා හමුවන අරමුණුහින්ද රාගේ ඇතිකදගන්න පුළුවන් වියගේෙන් ඹරපුුරා ඉරිසයාමානාදී වේගෙන් ඇතිවෙන්න පුළුවන් එතකොට ඒකනාට ඒ ඇතිවන අකුසලයාන්ට ලොකු අකුසල විපාග ගොඩ විඳින්න සිද්ධ වෙනවා. ඒවගේ වෙලාවක ඒ අයගේ හිත නරක්කු නොවතින් කෙලෙස් බහුල චිත්ත සන්තතියක්හින්ද දුගතිගාමී තැන්වල වනත් උපත්ති ලබන සිද්ධ වෙනවා. ගෙනෙගේ චුතිය වෙනකොට, මානාසන්න චිත්තවීතියට කර්ම කරමණ නිමිති ත් නිමිතිකි අවස්ථාතුනින් එකක් හම්බ වෙනවා. ඒ කර්මයක් හෝ කරමනිමිත්තක් හෝ ගතිනිමිත්තක් අරගෙන. මානාසාන චිත්තවීතියේ ඒ දුරුවල හදවස් ඇසුරු කරගෙන සාමානයෙන් ඇතිවෙෙන් ඕන ජවන් හත වෙනුවට ජවන් පහක් ඇති වෙනවා. ඒ ඇතිවන ජවන්සිත් පහට පහෙන් එකක විපාකයක් විදිහට පින්වර්නි ඒ ජවන්සිත්වලින් පස්සේ තදාරම්මන බවන්ග ඇතු හෝ නැතුව චුතිය සිද්ධ වෙන්න ඕනේ. චුතියෙන් පස්සේ මේක විපාකයේ විදිහට පතිසන්දිිවිඤ්ඥානය අතන බැසගන්නවා චුතියත් එක්කම පතිසන්දිිවිඤ්ඥානයේ බැසගන්නවා. එතනදී චුතිවි්ඥා චිත්ත සන්තතිය තුළ තියෙන්න්නේ. ඒ චුතියට අදාළ. චුටියට කලින් ඇතුවුණුවේ මානාසන්න චිත්තවීතියේ ජවන්සිත්ව ලතියෙන්නේ කර්මකර්මනිමිති ගත්නිමිති කියන අරමන්තුනෙන් එකක්. එතකොට ඒකනාගේ හිතත් හිතේ න චෙස්සික ධර්මත් ඒ කටයවිතුළු යොදවාලන කර්මය බවට පත්වන ධර්මතා විසිද්ධෙක්කම පින්වර්න සුදු සවිදිහට යත්නකොට ඒකනාගේ පති සන්ධිය අර චිත්ත සන්තතියේ ඇතිවුණු සිත්වලින් ඒ කුස ලහෝ අකුසල හිතරි විපාකයක් විදිට පහළ වෙනකොට ඒ විපාකයේ පතිසන්දි වි්ඥානයේ ඉඳලලා චුතිය දක්වා අතර මැද කාලයේදී ඒ අතීතිය අනකුත් සිත්වල විපාක ස්වභාවය ආදිය ලැබෙමින් සැපදුක්කාදී ලබන්න කවුණු යෙදෙනවා. ඊළඟට අහලතියෙන ප්‍රශ්නේ තමයි. බුදුහාමුදුරුව ඇයි ඉන්දියාවේ අයට විතරක් බණදේශනා කළේ. අහල තිය පස්න ඔක්කොමටික් දිග හින්දා. එක පස්නයක පස්්න ගොඩාක් තියෙන හින්ද. මම පස්නේ මැදදිම උත්තර දීගනයන්නම් මුොක නැත්තම් මුලු පස්නෙ මහපව කියවල පිළිතුූ දෙනකොටත් අහපව පින්ව පස්සනය එක ගන්න යනකොට බොහෝ වේලාවක් යන හින්දා. පස්න කෙටි කරල් හන්න පුළුවන්න්නන් ගොඩාක් වටිනවා. බුදුහාමුතුරුව ඇයි ඉන්දියාවේ අයට විතරක් බණ දේශනා කළේ. යුරෝපයේ පැත්තට ගිය නැත්තේ ඇයි. අනික ලංකාවටත් තුන්වරක් විතරයි වැඩම කරලා තියෙන්න කියලා. එය අහපු පස්නෙම දිගට තියෙනවා ඒ පස්සන ගොඩක් එක් තියෙන හිඳමම එකින් එක උත්තර දෙන්නම්. පින්ුවත්නී බුදුරජාණන් වහන්සේ නමක් ලෝක පහලිවෙන්නේ ධම්ඹතිව. ධඹදිව අවිජහිත ස්ථාන තියෙනවා. එ නඹදිව බුද්ධත්වයට පත්තන ගයාවතුළම බුද්ධත්වයට පත්වෙන්නේ. පස්මහා බැලුම් බල්ලතම ලෝකී පහල වෙන්නේ. ඒ මව්පියන්ගින්නේ ධම්බදිව බුදුපියාණන් වහන්සේ වැඩඉන්නකොට සතර මහදිවයින් තියෙනවා. එතනදී මේ උතුන් සිය සද්ධර්මය ශ්‍රවනය කරලා අවබෝධ කරගන්න පුළුවන් පිරිස ඒ වෙනකොට හිටේ දම්ඹදිව අනෙක් අය අනෙත් තැංගොල ජනවාසාදිය තිබ්බට ඒයට හැකියාවක් නෑ මේ උතුම්සී සද්ධරමයේ ඒ වෙලා වෙතී රුන් ගන්නාව බෝධ කරගන්න. බුදුපියාණන් වහන්සේ ලංකාවට වැඩම කරන කොට ලංකාවිත් පිින්වර්නී හිතිය තිබ්බ ජනවාස වලින් සුමන් සමන්ධීවරාජෝත්තමයානන් තමයි සෝවහං වුණේ. ලංකාට බුදුරජාණන් වහස තුම් පාඩය වැඩම කළේ. වැඩම කරන්න හේතුව පින්වර්ත්නි භාගිවතුන් වහන්සේ විසින් ලංකාධානී තලයේ අනාගතයේදී සම්බුදුසසුන සුරක්ෂිතව පිහිටවනවා කියල දැක්ක හින්දා. ලංකාවට බුදුදහම මිහිඳු හාමුදුරුවන්ගේ ඉඳම් පැවතය යන්නේ ඊට ඔබහන එකේදී බ පස්්නය අහනවදැන් ලංකාවට බුදුදහම මිහිදු හාමුදුරුවන්ගේ ඉන්නම් පැවත යන්නේ. ඊට පස්සේ රහතුන් ගොඩක් බිහි වුනා. ඉතින් බුදුහාමුදුරුව ඉන්න කාලෙ එහෙම කරන්න බැරි වනාද. ඒකට පිරතුර තමයි පින්ගුවන බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරලා උතුම් සිසත්ධළමේ දියස්නා කරඇදී බුද්ධත්තයම්. මාස අටක් ගිය තැන අවුදු පහක් ගියතැන අවුදු අටක් ගිය තැන. බුදුරජාණන් වහන්සේ කන බුද්ධත්වයන් පසේ දුරුතු පොහේ දවස ලංකාවට වැඩම කලාප අවදදු අටක්. අවුදු පහක් අවුදු අටක්ගේ තැන ලංකාට වැඩම කළේ එතකොට සම්පූර්ණීම නවංග සතුශාසනය දේශනා කළ තිබ්බෙන. ඒඇයගේ මඟපල් ලබන්න පුළුව අංආකාරයට ධර්ම දේශනාවන් පවත්තලා තිබ්බා. එතකොට ලංකාවගේ රටක බුදුරජාණන් වහන්සේ වැඩම කරල ධර්මයේ දේශනාළ ප්‍රතිපල් ලැබි නැද්දකි ලැහුවෝත් සුමන් සමන් දෙවියෝ ගැන බත් අපිත් හැමෝම දන්නවා ප්‍රතිපල් ලැබවා කියලා. කාලයේ යොදවන්න අමාරුවී කියීනය එකත් පිළිගාන අමාරුවමොකද දිවියලෝකට අභිතරමි දේශනා කර අදී. අනුරුවක් හැදවා කියලාමං අහලා තියෙනවා. එතකොට එහෙම අනුරුවවල් හැම පැත්තටම යවන්න තිබනාා කියලා. සත්පුරුෂ පිින්වන බුදුරජාණන් වහන්සේ මේ වාතු සිිල්පියෙක් නෙමේන්නේ අනුරුවවල් හද හද හැම පැත්තටම යවන්නේ භාගිවතුන් වහන්සේ අභිධර්මයේ දේශනාකාන මාතරූ දීවපුෘත්්‍යයාලඟට. දිවපපුත්තය ඇත්තු පිරිිසනගට තවදෙසා දිවලෝකයට වැඩම කළ කාලේ ගත්තහම එහ කාලේ ඉතාම සුළු කාලය බුදුරජාණන් වහසේ වැඩහිට අභිතරමය දේශනා කළේ. නමුත් ඒ කාලෙට මනුස්සලෝකයේ තුම් මාසයක් ගියා. ඒකය බුදුපියාණන් වහන්සේ එහ ඒ දෙවියන්ට, අරවිදිහට අභිධරමේ දේශනා කරාද නිර්මිත බුදුරුවක් මවල ධනවල්ධානය විත්තරක් වැඩම කළේ. ඔබේ ඔය මෝඩ ගෝම් පස්සනේ ඇතුළෙ තියෙනපිංවර්ත්නි ඔය ඇත්තන්ට බුදුරජාණන් වහන්සේ ධානවල්ධන්න වීකීට වැඩම කලා කියන එක අමතකරීමී ගැටලුවක්. බුදුපියාණන් වහන්සේ ධානවල්ධන්න. වේක් වේ ඒ සඳහා තමයි වැඩම කළේ නැවතත් වැඩම කලා තුම් මාසේම නිර්මිත බුදුරුවලව්වම දේශනා කලා කලා දෙයක් නැහැ. ඔය ඇත්තන්ට නැහැ මේ වෙලාවේ හැකි ආවක්තේරුන් ගන්න ඉදදි විතඥාන දිබ්ව සෝතඥාන ආදී උපදවාගෙන කරන්න පුළුවන් ීති පාත්්‍යහාර ආදිය භාගිවතුන් වහන්සේ මෙහි වැඩඉන්න අතරේදී එහි පින්ගුවත්නයේ කරීයට සිදුව වන විදිහට භාගිවතුන් වහන්සේ අවස්්‍ය කරන පාතිහාර සිදු කරමින් තමයි කටයට සිදුකරනක බුදුරජාණන් වහන්සේ. punya pamenakkara nepulवा. ලංකාවිත් කරන්න ලෝක පුරාමිහෙම කරන්න ඕන කියලා, ඔය ඇත්තෝ කියනවන, ඔය ඇත්තන්ටර්දං වලඳන්න වැඩිය බවත් ඒ කාසීමැරියුත් මහරාතන් වහන්සේට ඒ දේශනා කරපු ආකාරය ගැනත්ෆිංවති නිරවුල් වැටහීමක් නැතිකමයෝයිතියෙන්නේ යමාමා පාතිහාර පාල බුදුරජාණන් වහන්සේ එවැනි කානාවක් එක් වතාවයි ඒ විදිහට කළේ මහස තුන කාලසීමාව එක පාරයි. මුල් සම්බුදු ජීවනකාලේ තුළදිම සිද්ධ වන්නේ. ඉතින් ඔය ඇත්තු අහන මේ පස්න ගොඩි තියනවා තවත් පස්නයක් ඉන්දියාවෙන් පස්සේ තමයි ලෝකෙටම ව්‍යාප්ත වුණේ බුදු දහම. බුදුහාමුදුරුවෝ පීනවම් පැවට පස්සේ. ඊට කලින් ඇයි බැරිියුනේ මට ගැටලුවක්කේක. ඉන්දයායි විතරක් ඉන්න විදිහක් නෑ කියලා. පිංුවත්නී බුදුරජාණන් වහන්සේ වැඩහිටියේ කාලෙදී. භාගවතුන් වහන්සේ විසින්. සම්පූර්ණ සූත විනේ අභිතරමයන් දේශනා කරන්න ඕන. ඉන්දියාවෙන් පිට කොහොමද බිස්සූ සංස්ථාවක් පිහිටවන්නේ බුදුරජාණන් වහන්සේ පිහිනුවම් පානකම්ම. භාගිවතුන් වහන්සේ පීනුවම් පානකම්ම විනිේණීති පැන හින්දා. භාගිවතුන් වහන්සේ පිනුවම් පානකම පුද්ගල බේදේ අනුව උතුම් සේසත් ධර්මය සූත්‍ර ක්‍රමේයට දේශනා කළ හින්දා. අභිධරමය බුද්ධත්තයෙන් අවුදු හතේ දස්නාකට ප හින්ද බුදුරජාණන් වහන්සේ විසින් සත් පරසින්ර්ණ මල්ලෝකෙයාට චතුනාාර් සත්‍ය ධරමින් මේ සිසද සී සත්ධරමයංග සම්පූර්ණව දේශනා කරමින් සූත දශනාවෙන් සූත දේශනාාවට පැහැදලි කරමින් ඒවාගේ විනේ දේශනා ආදිය පනවමින් ඒවාගේම අභිධරම දේශනාදිය පවත්තමින් ඒ සම්බුද්ධ චෛතාපදාානයේ සම්පූර්ණ කාල පරිච්චේ දේශඳහා කැපවෙන කොට අනාගතයේදී සිදුව නදී දැක හිද තමයි සක්ක දීවරාජයාට අපි විචේ කුමාය ඇතව පිල රැගාන්න. කළ පානිර්වාණ මංචකයේදී ඒ විදිහට පැවරවෙෙත් සක්ක දීවරාජයා ලංකලාංකීය දේවරුන්ටත් ඒ විදිහට පවරමින් ඒ පිරිස ආරක්ෂා කළේ ඉන්පස්සේ භාගවතුන් වහන්සේගේ අධිස්ථානයක්න් අනුවම තමයි ලංකාධානී තලේ තුළ බුදු දහන් පිහිටුනෙ ත්‍රිපිටිකගේ ගන්තාරෝරල උනෙත් ලංකායමයි ලෝකයේ පුරා විශරියගේ පිංවත්නී භාගිවතුන් වහන්සේ භාගිවතුන් වහන්සේට අවස්්‍ය විදිහයට සිද්ධ කළේ ඔබට අවශ්‍ය විදිහයට නෙමේ ඊළඟට අහලතියන පස්නේ තමයි රහතන් වහන්සේගේ ආසාව කැමැත්ත සීයට සීයක් නැද්ද. උදාානයට මුගලම් මහතෙරුම් පළමු වර තුරුසිදුරෙන් පලාෑමට හේතුවමකක්ද. දෙවෙනිවර පලා නොගොස් සොරුන්ට මුහුණදුන්නේ මන්ද රහතන් වහන්සේ නමක් කලත් අතීතිය අනාගතයේ බලන්න පුළුවන් වෙලාත් ඇයි සොරුන්ට අනන්තදිය පාපකර්මයක් කර ගැනීමට ඉඩ සැලස්වී මන්ද කියලා සත්පුරුස පිංවත්න. මගලන් මහරතන් වහන්සේ අතීතයේ මෞ්පියන් ඝාතනය කිරීමේ අකුසල කර්මයක් කරගෙන් තිබා. අකුසලකාරමි හිදා මුගල මහරාතන් වහන්සේ පළමු දෙවැනිවර අර යතුරු සිදුරින් පැන්ල ගියාට යතුරු සිදුරෙන් ඉඩියට පිටාත්තලා වැඩම කළාට මුගලා මහරාතන් වහන්සේ අර අතීතය බල කරම විපාකී විපාක් දෙන බව දැක්කලා, ඒ නිසයිමී යයිමිය උත්සාහකරන්න කියලා දැක්ක හෙදැක්කා ඒ කරම විපාකේතීට දෙන්න සිද්ධ වුණා මුගල මහරහතන් වහන්සේ ඒකට මහුණ දුන්නා. ඉම්පන් සරීරයේ පකෘතීතාතයට සකස් කරගෙන මුගලම් මහරතන් වහන්සේ බුදුජාණන් වහන්සේ ළඟට වැඩම කලා. සොරුන්ට ආනන්තරය පාපකර්මය කරගැනීමට ඉඩ සැලස්සේ මන්ද කියලා ඇහවුවත් පින්වර්ටනී සොරුන් ඒ ආනන්තරය පාපකර්මය කරගන්න නැවත්නවතත් එක පාරක් උත්සාහයත්තරී නෑ දෙපාරක් උත්සාහයත්තරේ නෑ තුන්ගනි පාරත් උත්සාහකරමින් කටයුතු කළ ඒය කොහොමරියක සිදු කරන්න උත්සාහ කලා ඒක වලක් පන්නට කර. ඉඩකුත් නැ කරමජ කානාවත් බලපාලතිබ්බා ඒවාගේ වෙලාවකදී මහා ඉදිමත් උත්තමයන් වහන්සේලාට ඉවසා දරාගෙන එයට මුහුණ දීම තමයි සිදුකරන්න පුළුවන්කම ලැබෙන්නේ නැත්තන් තවත්ගනයට ආනන්තරිය පාපකරමයක් කරගන්න ඉඩ සැලැස්සවාන්නේ ඒ අය ආනන්තරය පාපකරමයක් කර ගත්තා. කරම රැස් කරගන්නේ මේ ඇවිල්ල මාව මරන්න කියලා එහෙම කවුරුත් එහම අවසර දීරණය මගදම් හරහතන් වහසේ ඔන්න එන්න මං ඉන්නවා කුටිය ඇවිල්ල මට පහරදිලම මර්ලමයානන්තර පාපකර්මය කරගන්න කියලා එහෙම අවස්ථාව දුන්න අටකයි හේතුය. පින්වවෙත්නී ඇයි ඔය ඇත්තු මේ විදියට බුදු්දහම සැක්කරන්නේ. ඔය ඇත්තාට නිරවුල් සහල දකින්න පුළුවන් ඉළඟ හල යන පස්සනෙ ගෞතෙන් බුදුන්ට පෙරුම්පුරණ කාලයේදී අසංගකාලප විස්්සක් තුළ බුදුවරු පන්දස් විසි හතාක් පන්ලස විසිහත්ත පස සිහක් ඔ අ සංක්‍යාවල පනිසක් ඇති. හමුඋනා කියලා පොතපතිය සඳහන් වෙනවා පනස්දහස් විසි හතක් කර ඔබ දාලාතියන්නේ එක පන්ලස දො දහසක් බදුරජාණන් වහන්සේලා එතකොට පින්ංවුවත්නී නමුත් පෘතිවිය තුළ බුදුවර විසිහත් නමක් පමණක් නම් අනෙක් ලක්ෂ පහ මොන ලෝකවල දෙයන්න සඳහන් කරන්න කියලා පින්වති මෙනො කිසිම ලෝකීකද මේ ලෝකම තමයි. මේ ලෝකයේ තුළම තමයි බුදුරජාණන් වහන්සල පහළ වනේ බුදුරජාණන් වහන්සේලා විසිහත් නම පහල උනේ පිංවත්නී ඇමේ සාරා සංකය කල්ප ලක්ෂය තුළ සාරාසංකය කල්ප ලක්ෂේ තුර සංකය. හතරකුත් කලප ලක්ෂයක් ඔබ කියන අසංකය විස්සකුත් කල්ප ලක්ෂයක් තුළ තමයි ඔබේ කතාව තියෙන්නේ මේ කතාකන්න පිින්ුවත්න අසංග හතරකුත් කලප ලක්ෂයක් තුළ තමයි මේ බුදුරජාණන් වහන්සේලා පහළ වුණේ අපේ තන්හන්කරාදී බදුරජාණන් වහන්සේ විසිහත් නම පටළුවගන්න එපා. ඊළඟට අහල තියෙන පස්්නේ අවසරය පින්වා ස්මීන් වහන්සේ ආර්ය දැහැන් කියලා දෙයක් තීද ආරය දැහැන්. ර්ය දහැත්ත ආය දැහැන්ද. මාදුටවා වහරකවාදීම් පවසනවා වහරකහිමිගේ කර්මස්ථානවලින් ප්‍රමධ්‍යානයට යා හැකි බවත්. වහරකහිමි දහාම් විකෘතිකයෙක් නම් ප්‍රතුමධ්‍යානී වැනි ආදෙදැහැන් නොවැදින බවත්. යන මෙෙම පවසනවා. මේ පහදාද ආඩෙදැහැන් කියන්නේ ධ්‍යනමට්ටම් පහට ස්මින්න් වහන්ස කියලා පිින්ුවත්නේ ආඩෙදහැන් කියනවචනේ ඒ අයි විසින් එකක විදියට යොදාගෙන ඇති නමුත් ආරයන් වහන්සේ ලාර්ධ්‍යනුපදවා ගන්න පුළුවන්. සූහන් ආදී මගපල් ලාබී මඟපල් ලබලා. මේ සුස්ක විදර්ශකය විදිර මඟපාල් ලබලාධයාන පදවාගන්න පැත්තටියන්න පුළුවන්. නමුත් ඔය කියන වචනවලින් නමේවාහරක හිමියන්ගේ තියෙන සම්පූර්ණයම විකෘතිය ගොඩක්නේ උන්වහන්සේ සියල්ල වරත් දෙගෙන අහිංසකය ගොඩාක් ඇති මාර්ගයම කරලා නොම ැවල තියෙනවා පුළුවන් ඔවුම මුදවාගන්න ත්සාහ කරන්න ඔය ඇත්තෝ ඒ මිත්‍යාදුෘෂ්ටික මතවලින් ඒ අහිංසකෙන්ම බේරගන්න පුළුවන් උත්සාහ කරන්න. ඊළඟට හලතියන පස්සනේ තෙරුවන් සනෑ පින්වත් සාමීින් වහන්සේ. දහම්මඟ නොවෙන කෙනෙකුට. දහම්මගට ගැනීමට යේෙදී හැකි උපාක්‍රම කියා දෙන්න තෙරුවන් සානෑ කියලා. පිින්වත්ී ඒ ඇත්තන්ට දහම්මගත ගැනීම සඳහා. ඒ ඇත්තංව දහම් මගට ගැනීම සඳහා ඔය ඇත්තූ විසින් කල්්‍යානමිත්‍ර ආස්සේ ලබා දෙන්න අවස්ථාව ලැබුනහම නිවැදදිදේ පෙන්නල දෙන්න. අවස්ථාවන් නොලැබිලා තියෙන වෙලාවේදී නිවැදී පෙන් අන්නයන්න එ පවුන්ට කේන් තියෙනවනේ දහම්මගේ යන්න ඇැති කෙනෙගින්.ගේ දහම්මඟට ගැනීම වෙනේ ඔය ඇත්තන්ට අවස්ථාවෙනකම් බලාගෙන ඉන්න වෙනවා. බොහෝම කල්්‍යයානිමිත සේවනය සුදුස වෙලාවෙනකම් බලගෙන්ලා ඔවුන්ට නුවනැස පාදාගන්න පුළුවන් අවස්ථාවේදී ඔබ නිවැරදී පෙන්වාදමින් ඔහොම නිසි මඟට ගන්නෑ. ඒ දිට අදට අහලතියන ගැටලුසියාල් ලිටකින් අවසං වෙනවා සත්පුරස පින්වන්න තෝ බැහැම දෙනාම ධර්මදානේ යතුම් පින් කන්තුලින් ජයිත කරගාතපුන සම්බාරයෝ මේගේ නෑතැයින්නට අනමෝදන් විත්වා දෙවියන්ටම පින් අනමහෝදන් වීවා නිවන් දකින්නට මේ පින් ඒ කාන්තීම. ඒට සම්පත්ම වේවා සදහැපර පින්වර්ත්නි පුුණ්‍යවන්තෝ බ හැමරි නාටමයි අපි අසදවාද කරන්න පින්වත් අපේ අප ඇකේ පඥඥාසාර පොඩි හාමුදු වන්ද වගේ බොහෝොන් මහන්සසි වෙලා මේ කටුම විදම හිවමින් කටීරුසිද කරනවා. ඒවාගේම ජයලන් මැත්තුමා සාන්තිමැත්නේ දූදර පවුලිය ඇත්තු මේ උතුම් පිමිම නිර්මාණය කරන්න තියෙත්න, විිවිධ ලෝ වැසි ඔය ඇත්තුූ මේ විදි විධ පස් නනිදිරිපත් කරමින් අදත් තර්මසාකච්ඡාව හා සම්බන්ධ වූවා මෙතෙක් ඊලා මහනයේ උතුම් පින්කන් සිදුකරපෝබට උතුම් චතුරාර් සත්‍යාව බෝධයම ලැබීවා. ආකා සට්ටාච බුම්මට්ටා දීවාන ගා මහිතිිකා පු්ඥන්තගන මෝදිීවා චිරංරක්කන් තුතුවන් සදා තෙරුවන් සරණයේ.